Gundam. අයිබෝවන් අදත් සුපුරුදු පරිදි අපි හමු වන්නේ ජනහඬ කාලීන දේශපාලන වැඩසටහන සමගින් ඔබ දන්නවා මේ වෙනකොටත් TV1 රූපවාහිනී ආයතනය සමග විශේෂම කැපිටල් මහරජා සංවිධානයේ සිරස TV1 නාලිකාවත් එක්ක TN රූපවාහිනී එක්ව සමගාමී විකාශයක් විදිහට ලෝක කුසලාන තරඟාවලිය අපි පුරා මාසයක් පෙන්වීමට කටයුතු කරලා තිබෙනවා ඒ පිළිබඳවත් වැඩසටහන ආරම්භයේදීම මතක් කරමින් අපි අද දිනේ ජනහඬ වැඩසටහන සඳහා ආරාධනා කර සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ හෙට දවස පිළිබඳව කතා කරන්න ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහත්මයා ඔබතුමා ආයිබෝවන් කියලා වැඩසටහනට පිළිගන්නවා මම කැමැති වැඩසටහන ආරම්භයේදීම ඔබතුමාගෙන් අහන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අපි දන්නවා සාමාන්‍යයෙන් නිදහසෙන් පස්සේ අපේ රටේ හැම අවස්ථාවකම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නොයක් ඇති වුණා මේ සියල්ල රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා කරපු මාතෘකා එක්ක ඇති වෙච්ච දේවල් හැබැයි යනවා මේ වර්තමානයේ නැති කරමින් තිබෙනවා කියලා ඇත්තටම අර පහුගිය කාලේ ඔබතුමාලා අරගලේ කර අරගර කරපු කාලේට වඩා ප්‍රජාතන්ත්‍රවාදී මේ වෙනකොට ප්‍රශ්නයක්කට පත් වෙලා තියෙනවද කෙටියෙන්ම කිව්වොත් ඔව් ඒ කියන්නේ ඔබතුමාලා අරගර කරාට වඩා වැඩි ඒක පැහැදිලි කරොත් මෙහෙම දැන් ලංකාවේ දේශපාලනය පන්ති සටන් දේශපාලනය කියන තැනට වර්ධනය වෙලා තියෙනවා ඒක අපේ සාමාන්‍ය ජනතාවට කොච්චර දුරට ඒ වචනේ කිව්වට අදහස එනවද කියන එක හු වෙලා අපි ගෝල් පේස් වටපිටාව ගමුකෝ නේ ඔව් ඒ හරියත් පහු වෙලා දැන් එන මේ අද වෙනකොට එනකොට පන්ති දෙකක් අතර අරගලයක් බවට මේක දැන් පත් වෙලා අවුතර ජනමතය පීඩිත පන්ති සහ ප්‍රගතිශීලී දේශපාලනයේ පැත් තට වාසිදායක වෙන විදියට දවසක දෙක ප්‍රතිඵලයක් නෙමෙයි. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න හැමතිස්සෙම ප්‍රබල ලෙස ඇවිල්ලා තියෙන බැලුවොත් පන්ති සටන් කියන ඒවා තියුන උඩට ඇවිල්ලා තිබුණට ප්‍රජාතන්ත්‍රවාදී ලොකුවට ප්‍රශ්න කෙරෙන්නේ නැහැ. තොත් අපි එක පැත්තක් මැතිවරණ ගත්තොත් මැතිවරණ වලින් දැන් අපි සාමාන්‍යයෙන් කියනෝනේ ලංකාවේ මේ ප්‍රභූ පන්තිය කියලා. අපි නම් එහෙම කියන්නේ ඒ වටිනාකම අර රැවටිලිකාර වංචාකාර දූෂිත අයුතු ලෙස කටයුතු කරන අයට තමයි මේ ඊනියා ප්‍රභූවරු කියන්නේ. ඊටසෙන් 77 න් පස්සේ තවත් විශේෂ වෙලා අරගලයේදී දෙකට බෙදිලා කරන අරගලයේදී ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අභියෝගය සම ප්‍රශ්නයක් වෙලා නැහැ නේ. නිකන් අපි එක න්‍යායාත්මකව කිව්වත් වෙන්නේ නැහැ. නමුත් ප්‍රායෝගිකවම සතු 9 වෙනිදා පළාත් පාලන ඡන්දයට ආසන්න වෙනකොට ඉතිහාසයේ ජනතාවට තියෙන මේ ඊනියා ප්‍රභූ පන්තියත් එක්ක තියෙන සියලු ඇරියස් එකතු වෙනවා. ඒගොල්ලෝ බලාගෙන හිටියා මාලිමාවට කතරයක් ගහලා යම් වෙනසක ආරම්භයක් ගන්න. ඒක බුද්ධිංශ විවිධ අංශ වාර්තා කළා. ජනමතේ ප්‍රබල කොටස මේ පැත්තට උරටත් යන්න බැරි වෙනවා මේක මූල ධර්මයක් මේක අපි නම් දේශපාලනේ අයන්න අයන්න කියනකොටම මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නේ තියෙන්නේ මේ එක පන්තියකින් තව පන්තියකට බලය මාරු නොවන වටපිටාවක් ඇතුළේ විතරයි එහෙම මාරු වෙන්න යන මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදීර දෙවන්ත අභියෝග එල්ල වෙනවා පාලකයෝ ඒක අහිමි කරනවා කියන ඒවා අපි ඉගෙන ගන්න දේශපාලන මූල ධර්ම ඉතින් මේ මූල ධර්මය තමයි දැන් මේ 59 න් 50 වෙනවා. 9 වචන ටික අයින් කරොත් ඔක්කොම එකයි. වචන වැඩක් නැහැ මොන මොන නම් වලින් දැම්මත් එකම ලයින් එක. මර්ධනය මර්ධනය මර්ධනය. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදී කියන මාතෘකාව කලින් අරගල මොහොතට වඩා ගුණාත්මක වශයෙන් වෙනස් තලයකට ඇවිල්ලා සාකච්ඡා කරන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මේක කතා කරන තව විශේෂ හේතුවක් වෙලා තියෙනවා. ලංකාවේ දැන් ඡන්ද නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන කලින් පළාත් සභා ඡන්ද අවහොසි කරන්න ඕන කරන වටපිටාවක් හැදුවා. ඒ කියන්නේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා සමාජයේ පොදු මතයක් තිබ්බනේ. ඒ පොදු මතය පාවිච්චි වෙලා ආවනේ කේවල ක්‍රමයයි සමානුපාතික ක්‍රමයයි දෙක සම්බන්ධ කරලා ඡන්දෙ ගේමු කියලා.
එතකොට ඒක අදාළ කරගත්තා පළාත් පාලන ඡන්දෙටයි පළාත් සභා ඡන්දෙටයි දෙකටම පාර්ලිමේන්තු එකට ඒක පස්සේ බලන්නම් කියලා. එතකොට තිබ්බ එක අවෝසි වුණා කේවල ක්‍රමයේ ඇරියා. එතකොට පළාත් සභා ඡන්දෙ පවත්තන දැන් තිබුණු එකක් නැහැ තියන්න එකකුත් නැහැ. නැහැ. එතකොට ඒ හරහා ඒකට වැඩේ දීලා තියෙනවා. හරි. එතකොට ඒ ඡන්දෙ නැහැ. එතකොට පළාත් පාලන ඡන්දයේ තියන්න තිබ්බා ගිය මාර්තු මාසේ 9 ඒ ඡන්දෙ නැහැ. හරි ඒකට පාවිච්චි කරපු උපරවැට්ටි මොනවාද කියලා සමාජයට අවබෝධයක් තියෙනව ඒවා නැවත නැවත කතා කිරීමේ තේරුමක් නැහැ. ඊළඟට දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එයා නීත්‍යානුකූලව ගත්තොත් ජනාධිපතිනේ ව්‍යවස්ථාවට අනුව අපිට කියන්න පුළුවන් ජනමතයක් නැහැ. මොකද්ද? මේක කවුරුත් පිළිගන්නවා. නමුත් එයා නීත්‍යානුකූල ජනාධිපති ඒකත් අපිට පිළිගන්න වෙනවා. ඒතර එයා මේ නීත්‍යානුකූලව ජනාධිපතිකම අත්පත් කරගත්තට පස්සේ මම තමයි ඊළඟ ජනාධිපති කියන තැන් සුපර්මෑන් ආ ඔමාව ඇවිල්ලා දැන් මීට මාසයක් හමාරක් විතර උඩට එනකොට ඊටත් ටිකක් කලින් අපිත් දැම්මා අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අනුර දිසානායක සහෝදරයා කියලා. දාලා දැන් එහෙම ආවා ටිකක්. ඒතොර ආයි දේශපාලනේ පොඩ්ඩක් අලුත් වුණාර පළාත් පාලන ඡන්ද සීමාවෙන් ටිකක් ඉක්මවා ගිහිල්ලා. ඒක ටිකක් දුර එනකොට ආයි දැනෙන්න පටන් ගත්තා. ඒත් අනුරණේ යකෝ උඩින් ඉන්නේ රනිල්ට උස්ස ගන්න බෑනේ වෙන කෙනෙක් ඇත්තෙත් නැහනේ. ඈ පොහට්ටුව කියනවා අපි කිට්ටු වෙලා කියන්න. මොකද තාම කියා ගන්න බෑ. ඔය ප්‍රශ්නේ එහෙම එනකොට ඊළඟට ඉන්නේ වෙන පැත්තක නෙමේ සීන් එකේදී. ඔව්. දැන් මම කිව්වේ මේක පන්ති දේශපාලන අරගලයක් බවට පත් වෙලා කියලා. ඒක ඇස්සේ නෙමේ ප්‍රශ්නේ එන්නේ ප්‍රධානවාදී ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ ඊනියා ප්‍රභූ පන්තියකින් පීඩිත පන්තියේ ව්‍යාපාරයකට බලය මාරු වෙන්න නියමිතයි. එතකොට තමයි මේ මගේ පදන මේකනේ. ඒකත් එකම යන්නේ. ඒකට ගත්තම මම සජිත් දාන්නේ අර පැත්තටම තමයි. ඒ පැත්තේ මූලිකයා වීමේ ශක්තියක් හැකියාවක් ඔහුට නැහැ. ඒක ඔහුගේ අර්බුදයක්. හරි. ඉතින් මම කියන්නේ ඊට පස්සේ ඔන්න බලන්න දැන් ඔන්න අපි කියන්න පටන් ගත්තා දිගට හරහාට මේගොල්ලෝ මේක ලේසියෙන් නම් දෙන්නේ නැහැ. ලේසියෙන් දෙන්නේ නැහැ. හරි. කොහොම කියාගෙන අපි දෙනකොට දැන් මාසයක් විතර වෙනකොට බැසිල්ලාගේ පැත්තෙන් ගිහින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට දැම්මා අපි උත්සාහ කරමු ජනාධිපතිවරණය දිනන්න බැර නම් ඔතුමාලමනේ විදයක ගන්න ඒක තව මාතෘකාවක් තියෙනවා හරි ඊට පස්සේ දැන් තම්මික පෙරරා දැම්මා හරි ඔහොම එනවා නේද දදා බල බල එනවා එතකොට ව්‍යවස්ථානුකූල කුමන්ත්‍රණ කරමින් තවදුරටත් යන්න පුළුවන්ද කියලා බලනවා රනිල් වෙනුවට රනිල්ට බෑ රනිල් වෙනුවෙන් කඩේ යන්න අපිට බෑ අපේ පාක්ෂිකයෝ ගෙනියන්න අමාරුයි රනිල් දිනවන්න පොට්ටුවේ කට්ටිය මොනවා වුණත් නායකයෝ සෙට් වුණාට ඡන්දදායකයෝ ගෙනියන්න අමාරුයි ඒක ලේසි නෑ වගේ තර්ක මනිනවනේ හරිද මනිනකොට රනිල් එක්ක බෑනේ එන ධම්මික පෙරරව දාලා බලන්න ඕන කියලා ඔහොම ඉතින් මේක එනවා හරි එතකොට එක පැත්තකින් අනපනත් මගින් ජනතාවට කතා කිරීම පටිගත කිරීම පින්තූරයක් ගැනීම ඒවා ප්‍රකාශ කිරීම නේෂා කරගන්න එක නවත්තන්න පුළුවන්ද කියලා බලනවා හරි ඊළඟට මේ වගේ මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය ඒ පැත්ත පාලනය කරන්න පුළුවන්ද කියලා බලනවා ඊට අමතරව යම් යම් ක්‍රමවලින් ජනතාවට කියන මාතෘකාව කලින් අරගල කාලයට සාපේක්ෂව ප්‍රශ්න අහපු තැනට ගියොත් දරුණු වෙලා ප්‍රබල දරුණු කතිකාවක් බවට හොඳයි එතකොට දැන් 88 89 බීසණේ ගැන කතා කරනවානේ ඒ කාලේ ඔබතුමාලා ඇත්තටම මේ බීසණේට මූණ දෙන්න ඔබතුමාලා රටේ තරුණයෝ පෙළ ගස්සන්න හේතුුනේ ඇයි දැන් මේක ඒක ඒක එක වචන ඒ කියන්නේ පොඩි කෙටියෙන් අපි මේක විග්‍රහ කරගමු ඔව් ඔය ගැන ගොඩක් කතා කරලා තියෙනවා නමුත් ඕක නැවත නැවත කතාත් වෙනවනේ ඔව් නේද ඔව් දැන් අපි ගැන මොකක්වත් කියන්න නැති වුණාම කාටවත් ඒත් යන්නේ 89 නේද මැක්කා වගේ දුවන්නේ එතෙන්ටමයි 89 නිර්මාණය වෙච්ච වටපිටාව හුඟක් අය දන්නෙත් නැහැ. ඇත්තම කියනවා නම් 89 කියන්නේ අපි මර්ධණයට ගොදුරු වෙච්ච එකක්. අපි සහ මේ රටේ ප්‍රගතිශීලී සමාජයේම ඔහොම නම් ලැයිස්තුවක් කියන්න පුළුවන්නේ. ඒගොල්ලන්ගේ මර්ධණයට පොදු ජනයා ගොදුරු වෙච්ච එකක්. හැබැයි ඒකට පෙරලා සටන් කරපු අයට තමයි වැරද්ද හදලා දෙන්නේ. ඇත්තම තිබ්බේ JVP භීෂණයක් නෙමෙයි. UMP භීෂණයක් තිබ්බේ බලන්න ඒක මම නිකන් ඔයාලට කෙටියෙන් කියන්නම් 77 බලයට ආවා ආපු ගමන් සති දෙකක් පොලිසියට ඔක්කොටම නිවාඩු දීලා ඇති තරම් පලිගනින්න කියලා ඉඩ හැරියා
ශ්‍රී ලංකාවකට ජැව්වා අනිත් රටට ජැව්වා සමහර පැතිවල දෙමළයට ජැව්වා 70 බලයට ආපු ගමන් පටන් ගත්තේ එහෙම හරි ඊට පස්සේ ටික දවසක් ගියා 80 වැඩ වර්ජනයට මොනවාදනේ පොඩි පොඩි ඉල්ලීම් ටිකක් එක ඉල්ලු වැඩ වර්ජනයක් නේ දුන්නක් නැති වෙන්න හරි තර්ජනය කරානේ වැඩ 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 වර්ජනය කරන දක්කනක සෝම් පිට්ටනියට 3-2 මේ 6-5 බලය තියාගන්න බෑ 82 වෙනකොට පාර්ලිමේන්තු ඡන්දෙත් නේ 6-5 තියාගන්න බෑ තව දුරටත් හරි ඒ පාර බැලුවා 6-5 පාර්ලිමේන්තුව තවත් අවුරුදු 5කට දික් කරගන්න තිබ්බ ජනමත විචාරණ මිට කලින් මේවා වෙලා තිබ්බේ නෑනේ ඒකේ කරන්න පුළුවන් වංචා දූෂණ හොරකම් මරකම් තක්කඩිකම් ඔක්කොම කරලා ඒක දිනුවා කොබ්බෑ කඩුව මහත්තයාගේ ඡන්දෙ දාලා තිබ්බා හොරෙන් එහෙමනේ ඊට පස්සේ අපි ඒවට නීතිමය වශයෙන් අභියෝග කරා ඊට පස්සේ අපිට උසාවි යන්න බැරි වෙන්න බුරු චෝදනා දාලා පක්ෂ තහනම් කරා දැන් කාටද මේ ඔක්කොම වැදීගෙන වැදීගෙන එන්නේ ප්‍රගතිශීලී පොදු ජනයාටනේ කළු ජූලේ හදපු එකන්නේ දැන් තනිකර මංගොල්ල කෑව අපේ පැතිවල ගම්වල දැන් අපේ ගමේ ගත්තොත් අනුරාධපුරේ දෙමළ ජනතාව යම් ප්‍රමාණයක් හිටියා කෝවිල් ගිනි තිබ්බා එළුවා 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 හොරකම් කරගත්තා හරක හොරකම් කරගත්තා තනිකර කොල්ල කන එක කරේ එළවලු කොටුවේ තිබ්බ යල් කන්නේ තිබ්බ වෙනකොට ජූලිනේ එහි මාස් කන්නේ නෙමෙයිනේ අපේ පැතිවල යලේ වගාව තක්කාලි ගෙඩියේ ඉඳන් කඩාගෙන ගියා ඔක්කොම 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 ඊට පස්සේ ආපහු 85 ආපහු ආවා සිනමා ශාලා අරනවා මේ ඔක්කොම ගිනි තිබ්බා යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බා ඔහොම කරලා ඇවිල්ලා ඇවිල්ලා ඊට පස්සේ අපි දානම් කරා අපි යටත් උන්නේ නේ දානුවට යටත් උන්නේ නැහැ ජේආර් ගේ ලයිසන් එක අරන් අපි දේශපාලනය කරන්න ඕනේ දැන් අදත් රනිල් වික්‍රමසිංහ ගේ ලයිසන් අරන් අපි දේශපාලනය කරන්නේ නැහැ හරි අපිට එයාගේ ලයිසන් එක ඕනේ මේක අපේ අය කියලා කරගෙන ගියා කරන්න යනකොට 85 විතර වෙනකොට අපේ අය මරන්න බලන ඉන්දු ලංකා ගිවිසුමක් ගාලා රජීව් ගාන්ධි යටත් වෙලා මතකයිද මේ සිද්ධිය හරි ඉතින් ඒවා තුලන් තමයි අර සිවිල් යුද්ධය අවසානයේ නිර්මාණය වෙන්නේ ඒක ප්‍රජාතන්ත්‍රසන කතාවක් කියලා දිනවා මගේ පන්ති රොහාන් විජේවීර එයාගේ පන්තිය වෙනුවෙන් වැඩ කරනවා මම මගේ පන්තිය වෙනුවෙන් යුතුයකම ඉෂ්ට කරා කියලා හරි එයාගේ පැත්තෙන් හරි එයා මරදක රාජපක්ෂලත් එකතු වෙලා නෙමෙයි ප්‍රශ්නේ ඒක පරාද කරන්න අපි මොනතරම් දුරට සමත්ද නැද්ද කියන එක ඔකට අඬා වැටිලා වැඩක් නැහැ හරි ඉතින් එදා අපිට උනේ ඒව එහෙම ශක්තියක් පරාද කරන ශක්තියක් අපි උත්සාහ කරාට අපිට පුළුල් ලෙස සයි කියලාද දක්ෂ අදක්ෂ ප්‍රශ්න නෙමෙයි උත්තර දෙන්නේ අවස්ථාත් එක්ක දෙන්නේ දේශපාලනේ අවස්ථාත් එක්ක දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ළඟ ළඟින්ම ඉන්න කෙනෙක් ඉන්නවා මම ගනුදෙනු කරන දේශපාලනේ මෙන්න අපේ සබ්ජෙක්ට් එක දේශපාලනේ හරි මම මේකත් කියන්නේ සමහරු ඉන්නවා ප්‍රතිපත්තියක් තෝරගම ඉඳගෙන කතා කරගෙන මත ගොඩ නගාගෙන යන අය ඉන්නවා ඉතින් ඒගොල්ලන්ගේ සබ්ජෙක්ට් එක සහ විෂය අනුව ඒගොල්ලෝ අද සමහර වෙලාවට සාහිත්‍යකාර කලාකාරයෝ කියමු හැබැයි අපේ සබ්ජෙක්ට් එක දේශපාලනේ ඒතර මම මාධ්‍යවේදියෙක් එක්ක ඔයගොල්ලෝ ඔයා මොනා කිව්වත් අපිට තරහ වෙන જાති කිව්වත් අපිට එඟක නොවුනත් අපි වත් එක කතා කරමු ලින්ක් එකක් තියාගන්න ඒ වගේ එක එක දේශපාලන ව්‍යාපාර පක්ෂවල තොරතුරු දැනගන්න හරිදින් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක මේ ගණදෙනු තියාගන්න එක ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ ඔබතුමාලගේ කිසිම ප්‍රශ්නයක් වෙන්න බෑ මට අදාළව ගත්තොත් නම් මම මීට අවුරුදු ගානකට කලින් ඉඳන් කියලාම තියෙනවා ඔය ප්‍රශ්නේ පරිබාහිරව ගියොත් දැන් අනු කුමාර දිසානායක මහත්මයාට එහෙම දේශපාලනේ පුරුදු කරන්න ඕන සමාජයේ පැත්තට කීයක් හරි හම්බෙච්ච නිසා එහෙම එහෙමත් චෝදනා කරනවනේ සල්ලි ගන්න ව්‍යාපාරිකයොත් එක්ක හරි කාත් එක්ක හරි ගණදෙනු තිබ්බත් වැරද්දක් නෑ අරන් දෙන්නේ එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් එහෙම බැලුවොත් සල්ලි පාවිච්චි කරන්නේ මොකටද කියන එක තමයි වැදගත් දැන් මේ මේ ආයතනයේ ප්‍රධානියා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අයියා. එතුමා මට දැන් මෙතන යනකොට හම්බෙලා කිව්වොත් දැන් ඔයගොල්ලෝ හොඳ තැනක ඉන්නවා මාත් උදව්වක් කරන්න ලාල් කිව්වොත් මං අහන්නේ කවද්ද කරන්න පුළුවන්. ආ ඒ උදව් කරන්න. මම දන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සල්ලිද මෙහෙන් දෙන්නේ කියලා. මට වැඩකුත් නැහැ. මන්නම් ගන්නවා. මේක ප්‍රශ්න නෙමෙයි. ඔය නිකන් මේ දේශපාලනයේ තියෙන වැදගත්කම අත්තරින්න ඇත්ත ප්‍රශ්න යට ගහන්න මතු කරන කාරණා හරි ඉතින් මම කියන්නේ ගියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආශ්‍රය කරන ගණදෙනු කරන කෙනෙක් මට මේ ළඟදී පොඩ්ඩක් අයියක් ගහනකොට කිව්වා
ලාල් එතුමා කල්පනා කරන්නේ 2029 තමයි ලංකාවේ දේශපාලන පරිවර්තනයක් වෙන්නේ. මම වෙයි එයාගේ ඊළඟ අවුරුදු පහ තිවුරුනාට පස්සේද කියලා. ඒතර කිව්වා ඔව් ඒකත් ගණන් හදන වෙයි. නමුත් ඒකේ වෙන අර්ථයකුත් තියෙනවා. තව අවුරුදු පහකෙම නැන් හරි ඉවර වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට සබහා ධර්මයේ මම කියන්නේ වයස් මට්ටම් මම මේ සබහා ධර්මයේ කියන්නේ තෝ අපි මැරියව් වගේ අර්ථයකින් කැතාර්ථයකින් නෙමෙයි. කොහොමද අපි මැරෙන්නේ? අපි කාටත් යමක් කරන්න පුළුවන් කාල පරාසයක් තියෙනවනේ ඒ අනුව. එහෙම එහෙම බැලුවම ඒගොල්ලෝගේ එක පෙළන්ති එක එක යුගයක් ඉවර වෙනවා. එතකොට එයා කිව්වලු ජාතික ජන බලවේගයට වෙන කාට හරි වෙන ඕන කෙනෙකුට ලංකාවේ දේශපාලන පරිවර්තනයක අවස්ථාව හම්බෙන්නේ 2029 පස්සේ. මේ ඒගොල්ලෝ ගණන් හදන විදි බැලුව බලමට පේනවා. ආයෙකොල කියන කතාවේ මෙහෙම එකක් තියෙනවා. ඉතින් අන්තිම මොහොතේත් අල්ලගෙන යන්න ඒත් උත්සාහයකුත් තියෙනවා. දැන් ඉතින්ට ඇවිල්ලා වේද ජේ ජේ අපි සාමාන්‍ය පොදු සමාජ පිළිගැනීම තියෙන ජේආර්නේ මේ සිස්ටම් එකේ දැනට බිහි වෙච්ච පොර සංකේටි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා වර වෙලා නැවතත් මේ පිළිබඳව කතා කරමු. පළමු පියවර තබන තාසිට විෂ්ණු වාසයේ ප්‍රමුඛ වේරන් දොරටියට යන විෂ්ණු වාසයේ ප්‍රමුඛයා ඔබ ළඟ සෑමතේ ඇති එකම තැන පීපල්ස් ලිසින් විශ්වාසයේ ප්‍රමුඛයා පීපල්ස් රෙමිටන්ස් ඉඳා දින්නේ සූර්යා රට වෙනුවේ පීපල්ස් රෙමිටන්ස් කේන වාසි කෝටිය මෙන්න සතියට රුපියල් ලක්ෂයක් මාසිකව රුපියල් මිලියනයක් වසර අවසන් දිනුම් බැදීමෙන් රුපියල් කෝටියක් දිනා ගන්න පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි කෙලින් මේවා කලින්ම දිනන්න සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි වෙළඳපළේ වැඩිම දෙලක්ෂපතියන් බිහි කරන ලොතරැය්‍ය සසිරි ජීවිතයට කුමන බාධක පැමිණියත් ධෛර්යය ගන්න නැගිටින්න ඉහළටම යන්න Dialog Home Wi-Fi ළඟම කඩින් කැමති විදිහට ලේසියෙන් රීලෝඩ් කරගන්න පුළුවන්නේ. පහසුවෙන් රීලෝඩ් කර ගැතරටම සුපිරි අධිවේගී Wi-Fi ගෙන එන ශ්‍රී ලංකාවේ අංක 1 Home Broadband ජාලය Dialog Home Broadband. මම අපි අද කතා කරමින් සිටියට පස්සේ මට මෙහෙම ප්‍රශ්නයක් ඉදුණා. JR මේ JR එක සටන් කරේ ඔබතුමාලාගේ පක්ෂය හිටපු නායකයා රෝහණ විජේවීර මහත්මයා නායකත්වයේ අරගෙන. එතකොට දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට එරෙහිව සටන් කරන්න වෙලා තියෙන ඔබතුමාලා ඇතුළු අනුර කුමාර දිසානායක මහත්මයාට නායකත්වයේ අරගෙන. එතකොට රෝහණ මේකයි. එදා 83 වෙද්දී 88 89 වෙද්දී 71 වෙද්දී පොදු ජනයා සටන් කරනවා වෙනුවට සටන් කරේ පක්ෂය කියන ආයතනේ. හරි. ඒක ඇවිල්ලා ලංකාවේ අදත් එක්ක මනිනකොට සම්පූර්ණයෙන් හොඳින් කාටත් තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක්. 71 ගන්නකෝ. 71 කියන එක සමාජය දන්නෙත් නැති සටනක්. අරගලයක්. ඉතින් ඒ නිසානේ අපි කියන්නේ මේ මොහොතේ අපි අරගලයකට ලෑස්ති වෙලා හිටියේ නෑ. අපි ව්‍යාපාරයක් ගොඩනගමින් හිටියා. අපිට මර්ධනය එනකොට අපි පෙරලා පහර දීමක් තමයි කරේ කියලා. ඒ අර්ථය එන්නේ ඒ පදනමේ. හරි එතකොට එතන ගත්තත් අපි ගත්තොත් කවුරු හරි කියනවනම් සටන් කරා කියලා. එතකොට සටන් කරලා තියෙන්නේ රටේ පොදු ජනයා නෙමෙයි. හරි ඒවයි තින් කැපකිරීම පරිත්‍යාගයන්. ආ තිබුණු සටන්කාමීත්වය ඒව අපිට අගය කරන්න පුළුවන්. හැබැයි අගය කරන්න බැරි පැත්තක් තියෙනවා. පොදු එතන අරගලයක් කරන්නවා කියන අදහසින් පෙළ ගැස්සුවා නම් මර්ධනයට පෙරලා උත්තර දුන්නා කිව්වොත් පිළිගන්න පුළුවන්. ඈ හැබැයි කවුරු හරි ජනතාව වෙනුවෙන් අපි දුන්නා ගේමක් කියලා ඒක ආදේශපාලනිකයි දුර්වලයි. ඒක වැරදි. දැන් ඔබ හිතනවා අද මේ හරි එහෙම ඉන්න ඕනෙත් නැහැ. හරි. ඒතර 80ට 89 වෙනකොටත් හැබැයි 71ට වඩා සමාජගත වෙච්ච යම් ප්‍රමාණයක් තිබුණා. හැබැයි ඒකත් ආපහු හැරිලා බලද්දී හරි ජනතාව වෙනුවෙන් ව්‍යාපාරයක් කරන අරගලයා. හරි ඉතින් කරන්න වෙනවනේ කොන්ද ගෙලින් තියාගෙන අනාගත પરම්පරාවකට හරි ධෛර්යයක් දෙන්න. හරි එහෙම වෙනවා.
දිනන්න බැරි වුණත් සමාල්ලාට සට ස්පාට ගස්ලා දිනුවේ නැහැ. සමේ බිඳ වැටුණානේ. එතකොට ඒගොල්ලෝ පෞද්ගලිකව එම මොහොතේ ඒ අවදියේ දිනුවේ නැතත් ඒ ගහපු කැරලිවල සටන්වල ප්‍රතිඵල හැටියට වහල් සමාජෙ බිඳ වැටෙනවා. ඉතින් ලෝකෙට එතකොට ඒ සටන්වල මොනවාද ධනාත්මක දෙයක් ලැබිලා තියෙනවා. අපි තුම කැප්පෙඩි බෝල්ලා සටන් කරලා දිනුවද? පුරන් අප්පුලා සටන් කරලා දිනුවද? දිනුවේ නැහැනේ. හැබැයි මේ සටන් අපිට අර්ධ නිදහසක් හරි ලැබෙන්න යම් පැත්තකින් බලපෑමක් වෙලා තියෙනවා. ඒ නිසා මේ හැම සටනකම සමාජ බලපෑමක් තියෙනවා. අරගලේ නමින් හඳුන්වපු එක පක්ෂයක එකක්ද? නැහැ. සමාජ ප්‍රශ්න, සමාජ ගැටලු පදනම් කරගෙන විවිධ පාර්ශ්වයන් මේකේ තානාපති කාර්යාලයත් ඉන්නවා. හරිද? මේකේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ න්‍යාය පත්‍රයත් තියෙනවා. මේකේ සජිත්ගේ න්‍යාය පත්‍රිකුත් තියෙනවා. අපි මේකේ පස්සේ අපේ න්‍යාය පත්‍රයක් මේක ඇතුළට ඇතුල් කරගන්න බැලුවා. බැරි වුණාද? බැරි වුණා. ඒ ඔබතුමාලාගේ ශිෂ්‍ය සංගමේ හිටියනේ ඇතුළ ගිහින්. හිටියට බැරි වුණා. ඉන්න එක හරියි. අපි යන්නේ ඒක හදාගන්නනේ. මතක ඇති ඔය මේ අරගල එනකොටම අපි නිවේදනයක් ගැහුවා. දැන් මතක් කරගන්නවට. අපිත් බැලුවා කො අමුතු අරගල යන්නේ වෙන්නේ මේ අපි මෙහෙන් ගොවි අරගල කරන එකක් තියලා එනේ අලුත් කරගන්න එක වෙනම දෙයක්. කාලෙන් කාලෙට ලයිසන් වල දිනවනේ. කාල රාමුවක් නේද? අලුතින් අලුත් කරගන්න ඕනේ. ඒක වෙනම දෙයක්. ඈ ඊට පස්සේ අපි කොහ මේ නායකත්වයක් නැති යන්නේ කොහෙද කියලා පේන්නේ නැති අරගලත් එක්ක සම්බන්ධ වෙනකොට ටිකක් කල්පනා කරන්න වෙයි පරිස්සම් වෙන්න වෙයි. අපි අරගල වලට විරුද්ධ නැහැ. අපිත් පොදු ජන අරගලේ ඉන්නවා. නමුත් මේක කාගේ කොහෙන් ආපු එකද දන්නේ නැහැ. ඒ නිසා අරගල ටිකක් පරිස්සමින් කරගන්න වගේ එකක් අපි කිව්වා. එක හරියටම හරි ගියානේ. හරියටම හරි නෑනේ. ඔබතුමාලට ඉගෙන ගන්න වුණා ගෝල් පේස් අරගරේ. මොන ඉගෙන ගන්න දින්? මට ඉගෙන ගන්න දින්න මොකද? 70 දැන් ඔබතුමා 71කට ගියානේ. 71 ඉඳලා ආපස්සට ගන්නකෝ. ආපස්සේ මුල මතක. හොඳ හොඳයි. 71 ඉඳලා ඔබතුමාලා ආපස්සට එන්නකෝ. කිසිම අරගලයක් ඔබතුමාලට ජයග්‍රහණය කරන්න බැරි වුණා. හැබැයි ඔබතුමාලා අවසන් ජයග්‍රහණයක් කරන්න බැරි වුණා. එතකොට ඔබතුමාලා ගෝල් පේස් අරගරේ ඔබතුමාලා දන්නේ නැහැ කවුද කරේ මොකද්ද වුනේ කියලා. හැබැයි ඒ අරගලේ විධායක ජනාධිපති කෙනෙක් ගෙදර යවුවා. ඉතින් ඔවුන් ජයග්‍රහණය කරා. ඔබතුමාලා මේ රටේ මුල් බැසගත් දේශපාලන පක්ෂයක් කළාද? ඔබතුමාලාට ජයග්‍රහණයක් ගන්න බැරි වෙලා තියෙනවා. ඒ ඔබතුමාලාට වඩා දක්ෂයිනේ ගෝල් පේස්. දැන් මම කියන්නකෝ ගෝල් අංකව සම්බන්ධජ ජනතාවක් ඉන්නවනේ. ඒ ජනතාව අතර අපි දන්න අයත් ඉන්නවා. අපි හඳුනන අයත් ඉන්නවා. හරි විවිධයි ඉන්නවා. ඒ අරගලයේ සටන් පාට බලන්නකො මොනවද කියලා. ඒ වෙනකොට රටේ තිබ්බ බල ව්‍යුහය වෙනස් කරන්න නම් ඕන ක්‍රම වෙනසක් ගැන කිව්වනේ. ඒක වෙනස් කරන්න නම් ඕන ජනාධිපති කිව්වේ මොකද්ද? ගෝටා ගෝ හෝ. ගෝටා යවල විතරක් ඒක බෑනේ. එහෙනම් ඊට සමාන්තරව ඊට සමගාමීව පාර්ලිමේන්තුවත් යවන්න ඕන. හරි. ඇයි පාර්ලිමේන්තුව යවන්න ඕන කියන සටන් පාඩේ ආවේ නැත්තේ මේකට සමාන්තරව? ඒ තමයි කුමන්ත්‍රණය. ගෝල් පේස් අරගලයේ ඇතුලේ තිබ්බ කුමන්ත්‍රණය ඒක. කුමන්ත්‍රණය මොකද්ද? ගෝටා ගෝ හෝම් පාර්ලිමේන්තුව තිබ්බාවේ. එතකොට ඕක ඔහොම ගිහිල්ලා ගෝටා ගෝ හෝම් වුණාට පස්සේ නෑ පාර්ලිමේන්තුවත් යවමු කියලා පාර්ලිමේන්තුව වටරවමුට බැස්සනේ අපි. මම ඒකේ මූලිකයෙක්නේ. මාවත් ඔය අතරංගුට ගන්න ඕන අතරංගුට ගත්තේ නැත්තේ ඇයි කියලා තාන කට්ටිය ඉන්නවා. නැති ගත්තේ නැත්තේ. ඒ ගත්තේ නැති එක මයිගොල්ලෝ මාර පස්සේ අයගොල්ලෝ කියන්නේ මුණු දැනෙන්න. මේ වාමංශිකයෝ කියන්නේ. හරි. ඒතර මම මේ කියන්න යන්නේ පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන. පාර්ලිමේන්තු මැතිවරණයකුත් ඕන. හැබැයි එතකොට කට්ටිය කෝ නෑ 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 පාර්ලිමේන්තු මැතිවරණ කතා මේ වෙලාව වැඩන්නේ. ඕවා වැඩන්නේ. ඈ ඔ මතකයිද? අපි මේකට ගෝල් පේස් අරගලේ ඉවර වෙලා ඊට පස්සේ තිබ්බනේ මෙයා ජනාධිපති ගියාම ව්‍යවස්ථාවට අනුව පුළුවන්නේ නැවත ජනාධිපති කෙනෙක් පත් කරගන්න. මට මතක තිබ්බේ ඒ මාසේ 20 තමයි පාර්ලිමේන්තුවේ ජනාධිපති පත් කරගැනීමේ ඡන්දෙ තිබ්බේ. ඒතර මේ ගන්ධබ්බ කාලයක් තියෙනවා අතරමැද. හිටපු එක්කෙනා ගිහිල්ලා ඊළඟ කෙනෙක් තාම පත් කරගෙන නැහැ. දැන් සමාජ පරිවර්තනය පැත්තෙන් හිතුවොත් මේ මොහොත නේද තියෙන හොඳම වෙලාව ඉතුරු ටිකක් ඉවර කරලා දාන්න. හරි. දැන් ඔන්න අපි උත්සාහයක් ගත්තා. අපි මේ ජනම කරමු. පාර්ලිමේන්තුව අල්ලන්න යන්න නෙමෙයි. බල කරමු මේ පාර්ලිමේන්තුව විසිරුවා. විසිරුවන්න ඕන කියලා. හරි.
Gol pesen ya orang leh itu burat tala, aragollo, megollo, dami tala, aragollo, vivida aya kian apa tangga tanen, epa, kelimma kiu apa behela? Apa ya tanah behela iddi kiuwe? Yanne pa, orang kene kenne meten ter, ecterai. Anna belak kuwa. Oba tuh. Inna kok? Oh, hande. Mega, samajya itu desa pan, pan. Hande. Arid, anna belak kuwa. Ahi belak kuwe? Pratigami parlimen tuh amedi. Itu orang egolan tuh unune pujjale amaru karan nabitarai. Gota menu ata ranil gen nabitarai. Ono une. Arid, berapa gudne me? Ini ranil gen apa ni? Itu orang meyok. Ini kan seperti itu mana? Mehemai, ukkoma kianne mehemai. Kumantranak Pudujan ya dan net nih, hamu itu makian net nih nih, kumantoran kata agaran nih dengna tuh nih nai, ah? Itu kota, wena satam part osse, tamai janatav pelagat san nih, itu janatav melu malih lawa dan nih, hari, oya itu nih ada Lanka we aragalaya kiai kela bahajan aragalaya, Amerika we dan nih tuh, ehema desa palnya loko nih nih, hari, ini hulot meko balano. Kalau hiti nantang atul leno, api hiti nantang atul leno, api atul lebal no, api dolo better ginian. Hari, api try karna, try kara. Udah hari tamai mangkiwe, bota penu ada pasai api try kara, mereka parlimen tuh daruan. Kado negi ane beri deh, api media telat ini nani. Itu nama arda nih gue telat kara nih gala, bisurola, kala nih tuak kudala, tuak kuneti unai gila, peragan nawe gila, loko selama gila nih, eva loko kata ini nih mega tuh li. Aragol mereka nama tegatta. Pratigami parlimen itu itu rukara demokrasi. E parlimen itu nede me anak panat topku magenne. Kaya apa jatantra wajah yang nak kapadu karena kata opku magenne. Me Ranil Wickremesinghe lo gena. Ya agi balik tiang inne. Me badu gahanne. Opku magaranne. Enang kaya aragol itu biasa mumi ka bahino kota bahbuai. Tte janata wajah dekmak. Tibana, emana tamai ka venas karan no wana kama tibana, gota go home kina satam pade vitarak gane ne, enan deka magan no, ai bale ya tien niteka, pali mehet, meka yawala meka itul karama, meka bisin meka gota nagano, dan apa udeka mati no, api kina Ranil Rajapaksa pala ne, sakti mati lani di, mata iteng oba tu malam, hema melam, wedi kawala kina, api ilang ada bale yalda no wai kina karna. Hebei oba tu malam ada pali mehet tu, ai ye wela we alda ne baru ne, hebei ite pase. Obatumal dengkina ratai pajatantrawade, heita dawasakna, aja ratai pajatantrawade, dengk netta neti karangan yang ane me, ane Vikram Singh Mahapna, aja andu agi ada. Hebei andu dengkian obatumal, tama evelal parlimen tu ehlu anang ratai pajatantrawade, malagam ayati we nedai kira berbeda. Hebei ek karan. Apa yang allan katakan ni? Apa kiwe parlimen tu visurola chande ayati ane? Dengk janawar mahusi, gota ge janawar mat ekka geta gehilah tamai me parlimen tu awi. Udah kelawa apa ini? Dan api dan api hilangnya janadi pati orang ini dino parlimen tu isu orang ini, ani warin pahudat. Itu kota ini parlimen tu, eh parlimen tu eh janawaran ini enne me janadi pati kami jayakrane janawaran mat tikka bendila, awalangui. Itu kota api kiri parlimen tu isu orang ni kira, misal parlimen tu alamu kira ni me, api kiri la kata naik putu evadi enda bagi, ar guan ni di saat tay katte kiri la evadi una bagi. Hari, eh mana me? Api jana mati ya, hadamu, pelagas semu, menteri orang dia anggap parlimen tu. Gila, yojana apa kena lah, sama dengan lah parlimen tu, visuran. Ayi, evila, betul mana teh jana mati, jayak dah hanya kerana beri unyu, betul mana tekkanan lah teh jana tawa hiti. Evena kota api tekkaman, ane. Hiti ane. Evena, itu kota api sih, itu tu nani. Sih itu tu nana waradane bi makvela, tiene. Ati, hari, ekamena makata apa? Ikat tekk berhenti neng, abe apitat tiap sakti ak tibu na, namu arah kali pelaga hilat tibu na. Gua tak yad pasi ni kang hari bagi hilat tibu. Tahu tahu tu rotan meh muka tu meh makaran. Ugal ada mata ganan danan je, mau adewal tak? Villa, ek gol pesa ragli naik, kyo kena kyuwa. Mana mata gay damita, emak kyuwa honda tu. Api balan nko parlimen tu ati tur karane. Api he yan ngi et neng ni, api gua tak pandala nataru na ni. Ayi itu me api u mardane keran ni, ayi api tega keran ni, mudah. Ready bela di nabi dia. Itu insa. Kudu jana ragalaya petting awangkawa ekatak kepavecca minisun ta benna, acara. Hah?
හැබැයි අපි අය කියන ඕන අරගල ඔක්කොම ප්‍රගශීලි නැහැ. අරගල වල තියෙන ප්‍රතිගාමීත්වය එකපාර හොයාගන්නත් සමාජලට බෑ. ඒක මනින්න වෙන්නේ දීර්ඝ කාලීනව සමාජයක් ඇතුලේ හරි අරගල වෙනුවෙන් මැදිහත් වෙච්ච පක්ෂ චරිත ඒකෝන්ගේ ඉතිහාසය කැපවීම හරහා දැන් මැන්ඩලාලත් එක මිනිස්සු එකතුනේ නිකන් නෙමෙයි. ඒ මිනිසුන්ගේ මුළු ජීවිතේම චරිත ස්වභාවය මුළු ව්‍යාපාරයම ඒ වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු. ඔක්කොද දන්නේ රැට්ට කියනවා අපච්චි කියනවා අහවල් එකා කියනවා අහවල් එකාගේ අහවල් එකා කියනවා මිනිස්සු යනවා. අපෙනුත් අහනෝ යන්නේ නැද්ද? හරි. අර ඔබතුමාලත් එක්කම දේශපාලනය කරපු කඳවුරක් වතන හිටියා. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ. කවුරුත් හිටියා. පෙරටුගාමීනුත් ඕකාසී හිටියා පෙරටුගාමී නමින් නෙමෙයි. ඒගොල්ලොත් මේකට පස්සේ තමයි සම්බන්ධ වුනේ. හරි. අපිත් හිටියා ජේපී නමින් නෙමෙයි. ඒ මේ අරගලයේ පටන් අරන් දින නියම වෙලා කට්ටියට එන්න කියලා කට්ටිය එනකොට පොදු ජන අරගල යන්නේ මොනවා වුණත්. එතකොට අපි පැත්තකටලා බුදියන් ඉන්නේ නැහැ. එතකොට අපි යමු අපේ බලවේග කණ්ඩායම් අපේ කලා සංගමේ කට්ටිය ගියා. ආ විවිධ අය ගියා. කවුරුත් ආවා. කවුරුත් ආවට ඒ අපිත් ගිහිල්ලා බලනවනේ මේක දැන්. ඒක වැරද්ද නැහැ දේශපාලනේ. අපේ න්‍යාය පත්‍රයේ මේක ගන්න පුළුවන්ද කියලා try කරනවා. ඉන්න ගමන් ඈ අනිත් අයත් එක සෙට් වෙමින් උත්සාහ කරමින්. අපේ රුගාමී අය ආවිලා ඒගොල්ලෝ නිකන් ඉන්නේ නැහනේ. පැත්තකට මේක තල්ලු කරගන්න ඇමරිකාවත් එක්ක එකතු වෙලා හරි මොනවා හරි නේද? ඇමරිකානු තානාපති දවස්වල ජනාධිපතිලා හම්බෙන්න දුවන දිවිල්ල වෙනම හොයලා බලන්න ඕන එකක් ඈ මේ ලංකාවේ කවුරුවත්වත් එහෙම දිව්වේ නෑ මං හිතන්නේ ගෝල් පේස් එකටයි ජනාධිපති මන්දිරේටයි අරලියගහ මන්දිරේටයි අරකටයි මේකටයි මං හිතන්නේ ඒ තරම් දුවපු කවුරුත් ඇති කියලා ඔබතුමා නායකයතුමාත් හම්බුණා නේද ඔව්දී හම්බෙන්නේ නැහැ එයා බලනවා එල්ලා අපි ඉන්න ලයින් එක මොකද්ද කියලා ඒ ගන්න බලනවානේ හැමෝගෙම හරි ඒක ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි මම මේ කියන්නේ එහෙම තමයි මේ දේශපාලනය කියන විෂය. එයා බලනවා මේ පැත්තට යනවා මේ පැත්තට යනවා මේ පැත්තට යනවා තොරතුරු ගන්න බලනවා තමන්ගේ ලයින් එකට දැන් හරියට යනවද බලනවා ඒකට තියෙන බාධා මොනවද බලනවා ඔමනේ අපිත් බලනවා. අපිත් යාර සාකච්ඡාව දෙන්නේ නිකන් නෙමෙයිනේ. අපිත් දෙන්නේ නිකන් නෙමෙයි. හරි. ඉතින් ඒ නිසා අර කාරණේට આવොත් මේ වෙලාවේ එදා නොතිබුණු එකක් පුළුවන් කියලා කියනවා නම් විජේර සහෝදරයා ඉන්න කාලෙත් බැරි වුණා මේ වෙලාව එතනින් න්‍යාවේ විජේවීර සහෝදරයා ජේ.ආර්. දැන් රණිලුයි අනුර සහෝදරයා නැත්තා. මෙතන තියෙන්නේ දැන් එදා ජේ.ආර්. ලට තිබ්බ ජේ.ආර්. 6න් 5ක බලයක් අරගෙන. හරි. ඒ බලය සම්පූර්ණයෙන් ගිලිහෙලා නැති සමාජ වටපිටාවක් ඇතුලේ. හරි. ඒගොල්ලන්ගේ යම් සමාජ පදනමක් තියෙන එකද? දැන් කියන්නකෝ. හරි. ඒ ටික ඉවර වෙනකොට සමාජය වෙනස් වෙන්න ඕන කියන පොදු ජන ආකල්පයක් ඇවිල්ලා තියෙනවා දවැන්ත ආර්ථික අර්බුදයක් ඇවිල්ලා තියෙනවා බලාපොරොත්තු බිඳ වැටිලා තියෙන. ඒක ඇතුලේ තව තව අයටත් පොඩි පොඩි ඉඩ තියෙන අතරේ වැඩිම ඉඩ සමාජයයි අපි බැඳිලා තමයි දැන් ගොඩනැගිලා තියෙන්නේ. මං කියන්නේ අපි අත්පත් කරගෙන කියලා නෙමෙයි කියන්නේ සමාජයයි අපි බැඳිලා තමයි ඒක ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා 88 89 මර්ධන සමයට වඩා මේ මර්ධනය පරද්දන්න අපිට පුළුවන්. ඒකට ශක්තිය අපිට තියෙනවා. ඒ තියෙන වෙන මොකුත් නෙමෙයි. දැන් ජනතාවයි අපි අර මගේ වචනෙන් කිව්වොත් පොල් තෙලුයි වතුරයි වගේ නෙමෙයි ගල්ලරක්කුයි සෝඩයි වගේ සැන්ඩි වෙලා තියෙන්නේ. හොඳයි අපි කෙටි විරාමයකට ගිහිල්ලා අවිල්ලා නැවතත් මේ පිළිබඳව කතා කරමු. ජීවිතේ හැමදේම බෙදා ගන්න බෑ. ඒත් බෙදා ගන්න දේවලුත් නැතුවම නෙවෙයි. SLB Mobitel 4G Home Broadband Connection. ඊතරදී හැමෝටම ඉන්ටර්නෙට් ගන්න මාසෙකට රුපියල් 950 සිට package. බදා ගන්න දේවල් අතරේ බෙදා ගන්න කනෙක්ෂන් එක. මම බැංකුවට ගිහින් එන්න. හා? දැන්? Full freedom එකේ සිංහල බැංකින් කරන්න ඔබේ life එකට හැගි සුපිරි. විලඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහි කරන ලොතරැයිය සසිරි අංක 3ක් ගලපා ලේසියෙන්ම දිනන්න සසිරි රට දිනවන වාසනාව ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැයිය ධනජේ කමිදු මොකද්ද ප්‍රශ්නේ එකක් කෙරිලා ඉන්නේ අමාරුයි තමයි ඒ ජීවිතේ මැච් එක තමයි දිනන්නම ඕනේ ප්‍රශ්නේ එන්නේ දඟ කැවිලා
පාදයක් ඉස්සරහට වගේම පස්සට ගන්න ඕන තැනුත් තියෙනවා. හැබැයි තනියම දිනන්න බෑ. අපි ජීවිතේ මැච් එක දිනන්න People's Leasing තෝරාගත්තේ ඒ නිසයි. හැමදාම මහ පොළවේ කොට්ටුණු මගේ තාත්තට මාව ඉංජිනේරුවෙක් කරන්න තරම් වත්කමක් තිබුණේ නැහැ. ඒත් මම ඉංජිනේරුවෙක් වෙනවා දකින්න තාත්තා ආස කළා. තාත්තගේ ආසාව බොඳ වෙලා ගියේ නැත්තේ මහපොළ ශිෂ්‍යත්වයේ අපේ පිහිටට ආපු නිසායි. මේ වගේ ආස අල්ලන ගොඩනැගිලි හදන්න මම දැන් මගේ දැනුම දෙනවා. හැබැයි මහපොළ නොතිබුණා නම් මම අද කොහෙද? මහපොළ ශිෂ්‍යත්ව පිරිනැමීමට අපට ශක්තිය ලැබුණේ ඔබ වියදම් කරන පුංචි රුපියල් 40න් බව ඔබ දන්නවද? උදේ අපි අද කතා කරමින් සිටින්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී හෙට දවස පිළිබඳව ජාතික ජනබල වේගයේ ජාතික වෙන මහත්මයාගේ කාලේ රෝහණ විජේවීර මහත්මයා මුහුණ දුන්න හැටිත් ඒ වගේම තමයි අනිල් වික්‍රමසිංහ මහත්මයාට අනුර කුමාර දිසානායක මහත්මයා මුහුණ දෙන හැටිත් අනුව කවුද මෙතන ඉන්න දක්ෂයා කොහොමද කියන කාරණා පිළිබඳව දැන් ඔබතුමා සඳහන් කළා විරාමයට යන්න පෙර ඒ වෙලාවේ රෝහණ විජේවීර මහත්මයා JR එක සටන් කරනකොට JRට හයෙන් පහක බලයක් තිබුණායි කියන එක. ඒ කියන්නේ ජේආර්ට හොඳට බලය තිබිච්ච වෙලාවක්. පාර්ලිමේන්තුවේ. ඔව් පාර්ලිමේන්තුවේ. හැබැයි ඔබම කියනවා රනිල් වික්‍රමසිංහට මේ වෙලාවේ කවුරුත් නැහැ. පාර්ලිමේන්තුවේ එක ආසනයයි. ජනතාවත් දැන් ඔබතුමාලා ඇතුළු පිරිසත් එක්ක ඉන්නවයි කියලා. එහෙනම් මේ වෙලාවේ ඔබතුමාලාට ඔබතුමා කියන විදිහට නිකම්ම ජයග්‍රහණය කරන්න පුළුවන් නේ. කෝ අඩුම තරමේ පළාත් පාලන මැතිවරණයක්වත් ඔබතුමාලාට ගන්න බැරි වුණා. ඔව් නිකම්ම ජයග්‍රහණය කරන්න බෑ. බෑ කියලා කියන්නේ ඔය පීඩක පන්තිය කියන්නේ පීඩක පන්තිය ඔය පීඩක පන්තිය අවුරුදු 75ක් මේ රටේ ජනතාව පීඩාවට පත් කරපු පීඩකයෝ අපි වෙන වෙන නම් වලින් කියත හැකි UMP නායකත්වය ශ්‍රී ලංකා නායකත්වය ඔහොම කියන්න පුළුවන් පොදුවේ එකට ගත්තම රටේ දැන් ඔය අවුරුදු 75ම ගත වෙනකොට ගොවි ජනතාව දුක් විඳ යලමහ වැඩ කරා තව වැඩ කරා අමතර වැඩ කරා ගොඩ ගිහිල්ලාද එදාටත් වඩා දුකටපත් වෙලා ඉන්නේ වෙනම ගත්තොත් හැමදාම දුප්පත් ගොඩ ගිහිල්ලාම නෑනේ වැඩ කරේ නැද්ද මහන්සි උනේ නැද්ද රටට අස්වැන්න ගත්තේ නැද්ද නැත්තම් එන ඇයි උනේ අර පී දෙකයෝ ඈ මේ මිනිස්සු කොච්චර මහන්සිලා වැඩ කරත් ඒ ඔක්කොම ටික කොල්ලකාර හරි රජයේ සේවක වැඩ කරනවා වැඩ කරනවා වැඩ කරනවා වැඩ කරනවා වැඩ කරනවා පෞද්ගලිකංශයේ ඇඟලුම් ශේෂයේ අරේ මේ ළමයි වැඩ කරනවා වැඩ කරනවා වැඩ කරනවා වැඩ කරන්නේ කියන්නේ බෑනේ ඒ මිනිසුන්ගේ ජීවිත කොට දිහිල්ල දිනවද ඒත් නැහැනේ ද හෝ ක්‍රමයකින් එක්ක ව්‍යවස්ථානුකූල කුමන්ත්‍රණ මගින් එක්ක වෙනත් කුමන හෝ ක්‍රම මගින් අර අපේ මාතෘකාව ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමෙන් හමුදා පොලිසිවල ඉන්න සහ රාජ්‍ය සේවයේ සමහර ඉහළ නිලධාරීන් අතලොස්සකගේ සහාය ලබා ගනිමින් එහෙමත් පුළුවන්නේ දැන් බලය තියෙන්නේ කොහෙද කියලා ඒ කියන්නේ හෙන්චයියෝම දාගන්න කට්ටිය කට්ටියගේ කාලය දික් කරන්න තව තියාගන්න වෙන කෙනෙක්ගේ අතට යන්න නොදී ආයි තියාගන්න ආ මේ මංගොල්ලේ වෙලා තියෙන්නේ මේ ඔක්කොම එකට සම්බන්ධ වෙලා අර ඒගොල්ලෝ අන්‍යෝන්‍ය අවබෝධයෙන් මේක කරගන්නේ. හරි. මේ පහල හමුදාවේ පහල පොලිසියේ පහල ජනතාවගේ පහල පොදු ජනයා තමයි ඔක්කොම පීඩාවටපත් වෙලා තියෙන්නේ. හරි. හමුදාවේ සාමාන්‍ය කොල්ලෙක්ගේ බත්පිඟානයි ආ උඩයගේ බත්පිඟානයි බත්පිඟාන විතරක් නෙමෙයි ජීවිතයි ඔක්කොම බැලුවොත් කොහොමද කියලා වෙනම ගණන් හදලා බලන්න පුළුවන්. පොලිසියෙත් එහෙමයි. හරි. කොතනත් එහෙමයි. රාජ්‍ය සේවෙත් එහෙමයි. කාගෙත් එහෙමයි. අනුන් වැඩ කරපු එකෙන් රටේ සම්පත් කොල්ලකා ගැනීමෙන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවානේ ජනතාවට බදු ගහන්න තියෙන අයිතිය සහ ඒ බදු තමන්ට රිසි පරිදි පාවිච්චි කරන්න තියෙන අයිතිය ඒ ගන්න බදු මොනවටද මොනාටද ඒවා දාන්නේ කාගේ පෙලන්තියටද කොහොමද ඒ කියන්නේ බදු ගහන අයිතියයි බතත් හරි සමාජ මතයක් නැතත් මේ පෙලන්තිය තවත් පරම්පරා ගානකට මේක තියාගන්න ට්‍රයි කරනවා මිසක් ආහා අනුරල ඔයගොල්ලෝ අරන් වැඩේ කරගන්නකෝ ඈ අපි තමයි හොරු ඈ හොරුත් අල්ලන්නකෝ ඈ හොරුන්ට දඬුවනොත් දෙන්නකෝ අපිට දඬුවනොත් දෙන්නකෝ ඒ ටිකත් කරන්නකෝ ආ ගන්න ව්‍යවස්ථාවේ ඡන්දේ දිනෝ ඔන්න අපි තිබ්බා ඔයගොල්ලෝ අරගෙන අපිට මේ වැඩේ කරන්න කියලා දෙයිද මහත්තුරු
ඔක්කොම බලා ගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදීර මොකද්ද වෙන්නේ කියලා මේ මේ ලෝක ඉතිහාසයේ ඉතින් අදත් ඔබතුමාලා කියන්නේ ව්‍යවස්ථාවේ තියෙනවා මැතිවරණයේ තියයි කියලා බලන් ඉන්නේ කෙන ඔබතුමාලා වෙයි කරන්නේ දැන් පළාත් පාලන මැතිවරණේ කෝ ගන්න බැරි වුණානේ ඔබතුමාලා ඉතින් ඒක ගන්න බැරි වුණාම ඒකට ෆයිට් කරනවානේ එතකොට ඔබතුමාලා ෆයිට් එතකොට ඉන්නකො කියලා එතකොට නේද මේ ජනතාව තේරුම් ගන්නේ මේ தত্ত্বය ආ ඊට කලින් තේරුම් ගන්නවද අපි කියනවා කියන්නකො අපි 103 ඉඳගෙන අපි කියනවා මේ අපි කවදා හරි දිනන තැනට ආවම මේගොල්ලෝ ඡන්ද තියන්නේ අනේ පළයල බයි යන්න උඹලට එන්න බෑනේ දෙන්න මේ බැරිකමට කියන ගොන් කතානේ ඕවා ලංකාවේ ඡන්ද නොතිය තියනවද ඡන්ද තියනවනේ මේ රටේ ව්‍යවස්ථාවේ තියනවනේ නොතිය කොහොමද පළත්පාන ඡන්දේ ආවල් දිනේට කලින් ඔක්කොම පත් කරන්න ඕනේ අය පළත්පාන නියෝජිතයෝ දැන් ජනාධිපති වරේ ජනාධිපතිගේ දුර කාලයේ ඉවර වෙන කලින් ඡන්දේ තියන්න ඕනේ හරි පළත්පාන ඡන්දෙත් ඒගොල්ලන්ගේ දුර කාලය හිස් කරන්න බෑ හිස් වෙන්න කලින්පත් කරන්න ඕනේ මට මතක විදියට මාර්තු 20 තමයි හිස් වෙන්න තිබ්බේ ඒ හින්දා තමයි මාර්තු 9 ඡන්දේ තිබ්බේ හැබැයි පාර්ලිමේන්තු ඡන්දේ කොහොමද වන්නු විසිරුවලා මන්ත්‍රීවරු නෑ හරි ඉදිරිපත් වෙන්නේ ඔක්කොම කවුද නිකන් අපේක්ෂකයෝ හැබැයි පළාත්පාලන ඡන්දේ ඉදිරිපත් වෙනවනේ මන්ත්‍රීවරු ජනාධිපතිවරණට ඉදිරිපත් වෙන්නේ සමනේ දෙවෙනි වර වගේ එන කෙනෙක් දැන් අපි හිතමුකෝ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙනවා නම් ඉදිරිපත් වෙන්නේ ජනාධිපතිකම අතේ තියාගෙනමනේ ඒ වුණාට ජනාධිපතිවරණේ තියයි නොතියම බෑනේ ආ එහෙම යනකොට බැරිම වෙනකොට ජනාධිපති ක්‍රමයම අත්හැරලා දාලා අපි ආයි පාර්ලිමේන්තු ක්‍රමයට යනවා කියලා එනවා ව්‍යවස්ථානුකූල කුමන්ත්‍රණ. ඒතර අපි ඒත් ඔබතුමාලා මේ වගේ බලන් ඉදි නෑ අපි ඒකට අත උස්සනමනේ අත උස්සනවනේ නේ ඒ අපේ තුන් දෙනා විදායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය ගන්න පාර්ලිමේන්තුවේ එකඟයි දැන් ඒගොල්ලන්ගේ වමනාවයි අපේ වමනාවයි තමයි සම්පාද වෙලා ඔන්න බලන්න සටන් පාට වලට යන කල ආ අපේ වමනාව දිගු කාලිනව මේක ගෙනාපු නිසායි ඇත්තටම විදායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය වෙන නිසායි ඔන්න අපේ වමනාව වෙනවා එතන අපි අත උස්සන්න ඕන හැබැයි මේ මොහොතේ තිබ්බොත් ජාතික ජන බලවේග ක්‍රමයක යනවා එතකොට ඒගොල්ලන්ගේ වමනාව ඉෂ්ට වෙන්නේ හරි දැන් ඒගොල්ලන්ට තවත් අවුරුද්දක් පාර්ලිමේන්තු රනිල් එක්ක ඩීල් එක දිනනවා රනිල් ආපහු පාර්ලිමේන්තුවට ගේන්න ඈ ඒතකොට ජනාධිපති පාර්ලිමේන්තුවට එනවා පාර්ලිමේන්තුවේ බහුතරයෙන් ආපහු රනිල්ව අගමැති කරනවා ඈ අගමැති කරලා අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය තමයි එතකොට විධායකය නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන එතන එතෙන්ට අරගෙන අවුරුද්දක් යනවා තව ඉතින් අපි අපිට ජනතාව පෙළගස්සන්න පුළුවන් සටන් පාඩයක් දාලා හරි ව්‍යවස්ථාවේ මේකත් අයින් කරමු පාර්ලිමේන්තුවත් විසිරුම් අපිට කියන්න පුළුවන් කිව්වට ඒගොල්ලෝ ඒකට කැමති වෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ ප්ලෑන් එක ඒක නෙමෙයිනේ එහෙනම් ඉතින් ලොකු ආයි පාර්ලිමේන්තුව කොට කරන්න එනවා විසිරුම්වන් කියලා මේ රටේ මේ යන විදියට හරි එවැනි තත්ත්වයක් නම් එනවාමයි මේගොල්ලන්ගේ මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල නිසා එහෙනම් අපි ඒකට ජනතාව ලෑස්ති කරන්න ඕනනේ ධනංජය මාධ්‍යවේදී ප්‍රජාතන්ත්‍රවාදී මූලික පදනමක් වන ඡන්ද බලය මේගොල්ලෝ අහෝසි කරගෙන පවතින්න යනවනම් අපි ඔයගොල්ලෝ යටතේ වැඩ කරන්න සූදානම් නැහැ කියන අරගලයක් අපිට ගේන්න වෙනවා. ඒකට නිකන් සමාජය සූදානම් කරලා. ඔව් ඇත්තනේ මුන් ඡන්ද තියන්නේ නැහැනේ. දැන් එකමැති වර්ණයක් තිබෙන්නේ නැති පමණින් සමාජයට ඒක මදි. එකන්නේ දැන් දෙකක්නේ. පළාත් සභා ඡන්දේ කතාව සමාජයේ හැමම අරගෙන නැහැ. හරි? දැන් පාර්ලිමේන්තු ඡන්දෙත් එනකොට ජනතාවට දිනනවා. මං කියන්නේ මේ අධියර මේ අවස්ථා මේ මේරීම සම්පූර්ණ කර නොගෙන සමාජයක් එතෙන්ට එන්නේත් නැහැ. අපිට අපි දැනගෙන හිටියට අපිට උමනාව තිබ්බට දැන් අපි තව මා වැඩ වර්ජනයක් අපිට කරන්න ඕන. අපිට උමනාව තිබ්බට කරන්න බෑනේ. සමාජයක් එන්න ඕනේ එතෙන්. මොකද්ද කාබනික පොකර කතාවත් එක්ක මුළු මනින්ම වගාව අවුල් වෙලා ඒ තත්ත්වයක් ඇතුළ හැම වෙන්නේ මිනිස් සමාජයක් මෙහෙවන්න බෑ අපේ ඔළුවේ තිබ්බට හරිද ඒකට ඒ තත්ත්වයක් සමාජය නිර්මාණය වෙලා ඒත්තු ගන්නවිලා ඒත්තු ගන්නවලා ඒකට ඕන කරන සංවිධාන ශක්තියකුත් ඒ අසේ නිර්මාණ මම කියන්නේ මේක A2 පිළිවෙලට කරන්න පුළුවන් කියලා හැබැයි ඒක දේශපාලනයේ නායකත්වයක් දෙන අයට ඉවසීමක් ඕන. ඒ මෝරන්න කලින් කරොත් මොකද වෙන්නේ? අන්න අර අවස්ථාව වෙනවා. මොකද්ද?
පක්ෂයක් සටන් කරනවා පන්තිය නැතුව. එතකොට මර්ධනය කරන්න පුළුවන්. ධනංජයට එහෙම ඕනේ නැහනේ. එහෙම කරවන්න ඕනේ නැහනේ මං හිතන්නේ ධනංජයට ඕනේ නැහැ. මට කවුරුවත් ඕනේ නැහැ. ඈ? වාට කවුරුවත් ඕනේ නැහැ කියලා බෑ වාට ඕන වෙනවා. ඔයත් මේ සමාජයේ පුරවැසියෙක් විදියට වාට තෝරගන්න වෙනවා. ඔයාගේ මේ මේ මේකෙදි වා එහෙම කියන්නේ නැහැ. මේකෙදි කියයි කවුරුත් ඕනේ නැහැ කියලා. ඔයාට තෝරගන්න වෙනවා. ඔයාගේ ළමයිට අනාගතයක් නැහැ. මම පොඩි කතාවක් දැන් ඔයා තරුණයි. මගේ තරුණ වයස තිබ්බේ මීට අවුරුදු 30කට විතර කලින්. දැන් මට 60යි. හරි? අද තරුණ પરම්පරාව මේ රටින් යන්න අරගලයකුත් තියෙනව නේද මේ ඔක්කොම ඇස්සේ? ආ ඇයි යන්නේ? යන්නේ දැන් ඒ කාලේ කවුරු හරි ගියා නම් ගෙදෙට් ගෑ හදාගන්න. ඈ TV එකකුත් අරන් එන්න. ඔය එන්නේ ඉස්සර මේ වාහනේකුත් වාහනේකුත් යන්න. මොනා හරි කරගන්න. දුවගේ මගුල කරගන්න ඒවට සල්ලි ටිකක් හොයාගෙන එන්න කියලා තමයි මිනිස්සු කිව්වේ. දැන් යන්නේ කොහමද? කන්න. මේක නම් ඕනෙම නැහැ. මහ කාල කන්නේ රටක්. ඈ තොපි මේක තියාගන්න අපි අත්තරලා යනවා. මේ යන්නේ දිනු මානව සම්පත්. ඒ ටික ගන්නත් ලෑස් මොන රටද අකමැති වෙන්නේ? අපේ රටේ ධනයෙන් සහ ඒගොල්ලන්ගේ පෞද්ගලික මුදලින් පෞද්ගලික කැපවීමෙන් ඔක්කොම කරගෙන ඒ කවුරු හරි කියනවා නම් මේ නිදාස අධ්‍යාපනයෙන්ම විතරක් ඒගොල්ලෝ එක කරගත්තා කියලා මම පිළිගන්නේ නැහැ. ඒ මිනිස්සු එච්ච කැප කිරීම. ඒ මිනිස්සුන්ගේ දෙමව්පියෝ කරපු කැප කිරීම. නිදි මරාගෙන පාඩම් කරපුවා. ඔක්කොම එකතු වෙලා. එහෙම තත්ත්වයක් හදාගත්තට පස්සේ ඒ දිනු මානව සම්පත ගන්නත් දරනවද? ගන්නවනේ. මේ මේ වැඩසටහනේ ඒක කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්. IMF එකේ ජාත්‍යන්තර ආයතනවල මේ දිනු රටවල් කියන ඒවායේ අපේ රටවල වල තියෙන දිනු මානව සම්පත් ටික ඔහේ ගන්න පුළුවන් නම් ඒවට නොමිලේම නිකන් මාර චාන්ස් එකක් නේ. එහෙම කුමන්ත්‍රණයකුත් මේකත් එක්ක අපි හිතන්න ඕන. හරි. ඉතින් යනවනේ. එහෙම ගියන අරගෙන යනවා. ජනහනක් ටිකක් කල් කරලා මාධ්‍ය වේදිකේ හැටියට තව ටිකක් මං ප්‍රොමෝට් වෙලා ආ මමත් යනවා. යන්නත් ඕන නම් පාරක් හදා ගන්නවා. මොකද්ද? මේ රටේ දැන් ප්‍රජාතන්ත්‍රවාදී නේ අර 52 සම්මත කරාට පස්සේ යන්නේ ඉන්න. එතකොට මේවත් කියලා අපිට වැඩ කරන්න ඉඩකුත් නැහැ. මාර වැඩේ මර්ධනයේ පිටිපස්සෙන් එනවා ඊරෑ ගෙදෙට්ට ගහන්න ආවා. මාර කේස් එක මම යන යන පැත්තෙන් එනවා මොටරසයිකල් එනවා. ලසන්ත මම වගේ කෙනෙකුට යන්න පුළුවන් නේ අනු සහෝදරයෝ යන්න පුළුවන් අපි දේශපාලනය කරන ගොඩක් අයට යන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේකෙන් බෑ මේක ඒගොල්ලන්ගේ පාරාදීසනේ. හරි. ඉතින් මම කිව්වේ අර පරිවර්තනයක් කරන්නත් ඕන යම් රටක ප්‍රජාතන්ත්‍රවාදය කියලා තහවුරු කරගන්න පුළුවන් අංශු මාත්‍රයක් හරි තියෙනවා නම් එයා කියලා තියෙන රටේ සන්නද්ධ අරගල කරන්න බෑ කියලා එයාත් එයාම කීප එකට ගිහිල්ලා තමයි අරගෙන උනේ එයා එයා කරන්න ගියේ මොකද්ද එයාගේ දාහක් දේ අපිට අගේ කරන්න පුළුවන් ඒ ඇස්සේ මොකද කැප කිරීම ඔක්කොම තියෙනවා මේ දිනේ පහුවෙච්චින්ද විප්ලවේ රටපටවන්න බෑනේ විප්ලවේ අපනයනය කරන්න බෑ නේ පුළුවන් එහෙම බෑ කිව්වානේ කරපු වැඩේ බොලිවියාවේ අද අබම රේණුවකෝ ලංකාව තුල තියෙනවා කියන්නේ තියෙනවා ඒ නිසා තමයි මමත් එක්ක ඇවිල්ලා මෙහෙම කරන්නේ කොහොමද ඒ නිසා තමයි අඩියක් පස්සට අරන් ඉන්නේ ඔයාට ජනහන වැඩසටහන් මෙහෙම කරන්න පුළුවන් ඇයි කොහොමද ඔයා තාම පාර යන්නේ කොහොමද ඔයා ප්‍රගතිශීලී මාධ්‍යවේදී කොහොමද යන්නේ තාම තියෙනවා ඔක්කොම අවශ්‍යලා නෑ අවශ්‍ය කරන්න ඉතින් වලි කනවා හරි අපි වෘෂමිතිය ව්‍යාපාර කරන්නේ තාම තහනම් කරලා නැහනේ පාට බහිනවනේ ඒ කියන්නේ මර්ධනයකුත් තියෙනවා අපිට යම් ඉඩකුත් තියෙනවා ඒ දීලා තියෙන ඉඩ අභියෝගයට ලක් වෙමිනුත් තියෙනවා අපි උසාවි යනවා උද්යෝෂණ කරනවා එළියට ආයි ගේනවා එතකොට මේවා පොඩ්ඩක් පස්සට ගන්නවා තෙල් ටික දුන්නා මේ ආදී දේවල් කරා කියලා බුදුමත් දැන් සදහන් කරා ඔය කියන විදිහටම රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊළඟ ජනාධිපති වන්නේට යනකොට මහමැති වන්නේකට යනකොට රටේ ජනතාව අපේක්ෂා කරන දේවල් ටික දුන්නොත් ඊළඟ පාරත් ඔබතුමාලට 103ම නිතුවේ මොකද දෙන්නේ? ගෙදරින් ගෙනද? එතකොට අහන්නේ නම් පහුගිය ටිකේ දුන්නේ කොහමද? ණය ගෙවන්නේ නැතුව. පහුගිය ටිකේ දුන්නේ ණය ගෙවන්නේ නැතුව. හොඳයි. එතකොට ඉතින් දැන් ණය. නේද? ඔව්. දැන් දිනවනේ ජලය විකුණන්න දිනේෂ් ගුණවර්ධන කැබිනට් පන පේපර් එකකට ළඟදී දැම්මා. දැන් සද්ද නැතුව ඉන්නවා දාලා මීයා වගේ. ඔය දිනේෂ්ලා වගේ අය ඉන්නව නේද? මං කියන්නේ රනිල්ලා හිටියත් දිනේෂ්ලා වගේ උන් තියාගන්න ඕනද? හේතුවක දන්නවද මිනිස්සුන්ට පෙන්නන ප්‍රගතිශීලී ආවල සිංහයාගේ පුතා වාමාංශිකයි අරකයි මේකයි කියලා මිනිස්සු රවටලා හිනාවෙලා
මාත් එක කතා කරොත් ඔව් ලාල්. ඔයත් එක කතා කරොත් ඔව් ධනංජය. ආ තව කෙනෙක් එක කතා කරොත් ඔව් පුතේ. හරි? හැබැයි යටින් තනි කර මේ ප්‍රතිගාමීත්වයත් එක්ක ගේම. ඊට වඩා රණි හොඳයි. අනිල පේනවනේ. මිනිසුන්ට දකින්නවනේ. දිනේෂා වගේ එහෙමද? දිනේෂ්ලා ඒ වගේ අයින්දම තමයි අගමැති කමට පත් කරලා තියාගෙන ඉන්නේ. හරි. තියාගෙන ඉන්නේ තේකයි. හරි හරි ඒ වගේ දේවල් වලින් තියාගන්න පුළුවන්. මාත් එක කතා කරන එක වෙනම දෙයක්. මං කියන්නේ කතා කරන ඔක්කොම නිකන් කියන්නේ යාළුවෝ කියලා නේ සාමාන්‍ය අපි කියන්නේ. යාළුවෝ. රංජන් කියන යාළුවා නෙමෙයි ඈ. උන් ඔක්කොම යාළුවෝ මල්ලි. එහෙම නෙමෙයි. මං ආයි කියන්නේ අර ධනංජය මේකයි. දේශපාලනය කියන විෂයේදී අපි හිතන්නකෝ ජාතිවාදී දවන්ත ව්‍යාපාරයක් කියලා අපි දුමු එහෙම ඒවා තියෙනවනේ මුස්ලිම් ජාතිවාදී පක්ෂ තියෙනවා දෙමළ ජාතිවාදී ඒවා තියෙනවා සිංහල ජාතිවාදී අපි ජාතිවාදයට විරුද්ධයි ජාතිවාදයත් එක්ක ඝන දෙනු තියෙනවා දේශපාලනයේදී ඝන දෙනු තියෙනවා ඒව නැතු යන්නේ හැබැයි ඒ ඝන දෙනුව කරන්නේ ජාතිවාදී පෝෂණය කරන්න නෙමෙයි සමහරලාට නිහඬ කරන්න ඔගොල්ලෝ උඹලා කවුද හරි අපිට දැන් බලයක් දේශපාලන බලයක් තියෙනවා සමාජය ඇතුලේ. ඒ කියන්නේ හැබැයි ඇත්තම කියන්නම් අපේ බලය ගොඩක් ඒ කියන්නේ රටේ දේශපාලන බලයට එන්න තරමකට නැත්තම් එක එක. එතකොට අපේ භාවිතාව එකක්. අපි දැන් බලයට එන්න නම් ඉන්නේ. සහ බලය අරගත්තට පස්සේ හරි බලේ පාත යනවා. එතකොට අරව ඕන වෙනවා. මේ සියර තුනේදී ඕන නැති සමාජය විවිධ බලවේග බලයට එන්න කිට්ටු වෙනකොට ඕන නේද නැද්ද ඕන වෙනවා සම්මුති වලට යන්න වෙනවද නැද්ද යන්න වෙනවා අරමුණ වෙනුවෙන් සම්මුති කඩන්න ඕන නම් ආපෝ කඩන්න ඕනද නැද්ද ඒත් කඩන්න වෙනවා සම්මුති ඇති කරගන්නත් වෙනවා සම්මුති කඩන්නත් වෙනවා හැබැයි ඔක්කොම කරන්න වෙන්නේ ජන කොටිත් එක්ක ගියේ 2005 ඔයි ඔක්කොම ඇතේ උතුරු නැගෙනහිර ඡන්දේ වර්ජනය කෙරුවේ කොටිනේ එදා උතුරු නැගෙනහිර ඡන්ද පාවිච්චි වුණා නම් පාවිච්චි කරන්නේ රණිලටනේ උතුරු නැගෙන ඡන්ද ටික එදා රණිලට පාවිච්චි වුණා නම් ඒකෙන් දිනන්නේ කවුද 2005 රණිල දිනන්නේ එන කොඩිට එක ඩීල් එකක් ගියානේ තමන්ගේ අරමුණ වෙනුවෙන් හරි පස්සේ අරමුණ කැඩුවා අන්න සම්මුතියක් ඇති කරගත්තා සම්මුතිය කැඩුවා ඉතින් එල්ටීටී එකත් බලන්න ආ සම්මුතියක් ඇති කරගන්නවා හරි හැබැයි එතන ඉවර වෙන්නේ නැහැ තම තමන් සම්මුතිය ඇති වෙනු සම්මුති කඩනවා ඒක තමයි දේශපාලනේ ඒව නැති දේශපාලනයක් ලෝක ඉතිහාසයේ තිබිලත් නැහැ දැනුත් නැහැ හෙටත් නැහැ මොකද ඔය විදිහට කිව්වට පස්සේ රටේ ජනතාව ඔබතුමාලා ගැන කොහොම විශ්වාසයක් ඇති වෙයිද කියන කාරණා විශ්වාසය ඇති වෙන්න තමයි මේ කියන්නේ අපි මේ පාර බලය ගන්නවා කාත් එක්ක සම්මුති ගහලා හරි ඒ වගේම ජනතාව වෙනුවෙන් බලය ගෙනියනවා කාත් එක්ක සම්මුති ගහලා හරි ඒ වගේම සම්මුති කඩනවා ඒ වගේම සම්මුති කඩනවා ඉතින් ජනතාව කොහොමද ජනතාවත් එක්ක සම්මුතිය නෙමෙයි ජනතාවත් එක්ක සම්මුතිය වෙනුවෙන් හරි ජනතාවත් එක්ක සම්මුතිය වෙනුවෙන් ඒ අරමුණු වෙනුවෙන් බලය ඕනනේ දැන් ඔබතුමාලා නායකයා මේ ඊයේ පෙරේදා ගියා 60 ගිහිල්ලා වතුගරේ ජනතාවත් එක්ක සම්මුතියකට ආවා ඔය සම්මුතිය කඩයි ඊට පස්සේ බලයට ජනතාවත් එක්ක සම්මුති කඩන්නේ නැහැ දැන් ජනතාව එන්න දැන් ජනතාව එන්න කියලාද ඔබතුමාලා 60 ගිහින් ජනතාව එක පැත්තකින් එන්නත් කියලා අපේ ඌමනා උතුත් එක දෙකම දෙකම හැබැයි ජනතාව එන්න කියලා ස්ටේජ් ගහලි වෙලා උසාලා බුක්කලා ඉන්න කියේ නෑ මට තේරෙන්නේ නෑ එක්කෝයා තේරෙනවා හරිද මේක අවුස්සලා ජනතාවට තේරෙනවා තේරෙන ඔය දන්නවද ලෙනින්ලා බලයට ආපු වෙලාවේ හතර වටින් වට කරගෙන ගැහුවා මුළු යුරෝපෙම ගැහුවා ඒක සංගරාර ප්‍රතිගාමි බලවේග වට කරලා දෙන්න දුන්නා බලය ගත්ත ගමන් එහෙනම් හැමොත් එක්කම එකපාර සටන් කරන්න බෑනේ ජර්මනියත් එක්ක ගියා ගිවිසුමකට ජර්මනිය හොඳ හින්ද නෙමෙයි ෆ්‍රොස්කිලා වගේ නායකයෙකු බෑ කියලා යන්න එයා කිව්වා මට නම් මේ ඇඳුම් ඇඳගෙන යන්න බෑ මට යනවා නම් ගවුමක් ඇඳගෙන තමයි යන්න වෙන්නේ මේ ප්‍රතිගාමී ජර්මනියත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න කියලා හරි යව්වා ගවුමන්දලා හරි තමුසෙ ගින් අත්සන් කරනවා මේක දැන් ජේආර් කරා ඔය වැඩේ ජේආර්ට විරුද්ධව මේ බුරපුරා නැගෙන දකුණේ බුරපුරා නැගෙන මහා ජනගඟ ගලාගෙන එනකොට ජේආර් මොකද කරේ කොඩිත් එක සටන ඉන්දියාවට බාර දීලා උතුරු රැගෙන ඉරපු සියලු හමුදාගෙන ආවා දකුණට ආවට
අපි සම්මුතියකට යන්නේ බලය ගන්න නම් ප්‍රගතිශීලී උමනාවකට එහෙමයි මේවා මනින්නේ ඉතින් ඔය විදිහට එහෙමයි දේශපාලනේ මනින්නේ මේ විදිහට ප්‍රගතිශීලී වෙන්න ඔබතුමාලා වේදිකාවල කෑ ගහන හොරුත් එක්ක සම්මුතිය ඇති කරගනින්නේ හෙට අනේ ඉතින් මේ මේක කතන්දරයේ මේමනේ හරිද දැන් අපි තුමු රයිට් ව්‍යාපාරික ප්‍රජා අපි තුමු නික රයිට් ව්‍යාපාරික ප්‍රජා ව්‍යාපාර කොහොමද කරන්නේ අපි තුමු ඩඩ්ලිව මතක් කරමු හාල් මාපියාවක් තියෙනවා රටේ කියලා අපි තුමු අපි හංගමු උදාහරණයකට අපි කියනවා දැන් වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යනවා රුපියල් 100කට ආසන්න මුදලක් 99.75ක් යනවා කෘෂිකර්ම ආයතනම තමයි ඒක කියන්නේ හැබැයි ලාභයක් තියාගෙන මේක විකුණන්න නම් 60ට විකුණලා බෑනේ 70ට විකුණලත් බෑනේ 80ට විකුණලත් බෑනේ පිරිවැයට වඩා අඩුවෙන් විකුණලා ගොවිය පවතින්න බෑනේ එන සමාජයේ පිළිගන්න ඕන ඒගොල්ලෝ මේක 130කටවත් දෙන්න ඕන සූත්‍රයට අනුව 130කටවත් දෙන්න ඕන හරි පිරිවැය තුනට බෙදලා ඒකෙන් එක කොටසක් පිරිවැයට එකතු කරාම තමයි වී කිලෝ එකේ මිල එන අපි පාරිභෝගිකයට මේක දාන්නේ කීයටද කියලා ඔයා ගන්න කියන්නේ අතෙන් 60ට දෙන්න යන්න බෑ එතන 70ට ගන්න යන්න බෑ එතන 130ට ගන්න දෙන්න මේ ගන්න අවුලන්නේ අපි සපෝට් එක දෙන්න කාටද දැන් 120 ගන්න එක්කනත් එක්ක අපි යනවා ඩීල් එකට එයා මීට කලින් අපිත් එක්ක තරහකාරයෙක් කියලා ඉතින් මේ කාලේ තරහකාරයෙක් දැන් තරහයි කියලා ඉතින් ජනතා සුභසිද්ධිය වෙනේ ඔබතුමාලා සම්මුතියකට එනවා එතුමත් එක්ක එනවා ඔය විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයා හෙට එකිට්ටොත් එහෙම ඔබතුමාලාගේ වේදිකාවට අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති කරන්න ඒකටත් ඕකේ කිසි ගැටලුවක් නැහැ එහෙම ආවට අපේ දේශපාලන බලයක් යටතේ ලංකාවේ දේශපාලන දැන් මේ තියෙනවනේ වෛරය අපි ඒක ඉවර කරමු ඒ වෛරය හැදුවේ ඔබතුමාලමනේ පිළිගන්නවද ඒක අපිද ඔයා මාව මංකොල්ල කනකොට වෛරය හදන්නේ මන්ද මේ රටේ ජනයාගේ ධනය කොල්ල කනකොට මම බදු කොල්ල කනකොට අනිත් බොහෝ වෛරය අවබෝධය කියන්නේ දෙකක් ඒක දෙකක් අපි හදන්නේ අවබෝධය ඒගොල්ලෝ තමයි වෛරය හදන්නේ හරි අපිට කිසි වෛරයක් නැහැ අපි අවබෝධය හදනවා මොකද මම මේ මේක කියන්නේ සමාරු ිතන් ඉන්නවා ජාතික ජන බලවේගයේ බලයට ඇවිල්ලා මේ රජය මැදිහත් වෙලා තමයි මේ ආර්ථිකය අරක මේක ඔක්කොම කරන්නේ කියලා මම අර කාරණේ කියන්නත් හේතු උනේ එහෙම නෙමෙයි අපි මේ රටේ හැකියාව දක්ෂතාවය තියෙන ඒ අධ්‍යක්ීම පරපුරුද්ද තියෙන තව කොල්ල කෑමට පාවිච්චි කරන කෑල්ල විතරයි බේරන්නේ ඒ හැකියාව දක්ෂතාවය පළමුරුද්ද ගන්නට ගන්න ඕන. රජයේ විසින් ව්‍යාපාර කරන්නේ නැහැ කියන එක ඔබතුමා කියන්නේ. ඒකට තුලනයක් ඕන. දැන් හිතන්න දැන් තියෙනවනම් ව්‍යාපාර මාපියාවක් අපි ඉස්සෙල්ලා බලනවා අපේ ලංකාවේ ව්‍යාපාරිකයොත් එක්ක මේක බේරගන්න පුළුවන්ද කියලා. ඉතින් දැනුත් තියෙනනේ පාරිභෝගික අධිකාරිය ඒකට පිළිතුරු. ඒවා නෙමෙයි පිස්සු මොන ආයතනද? ඔය ඔක්කොම මුදුන ඉන්නේ හොරගම් කරන උන් ඉන්නේ. අර ඒවට දාන්න ඕන මේ වැඩෙත් එක්ක ඕනකම තියෙන මිනිස්සු. එහෙම නැතුව මේක මේක ලොකු වැඩක්. හරි. ඒවට ඒ තැන් වලට ඒ අය ප්ලේස් කරන්නත් ඕන රාජ්‍ය බලය ඒ ජනතාවගේ උමනා වෙනුවෙන් පාවිච්චි වෙන්නත් ඕන හරි එතකොට අපි තුමු අපි කියනවා රයිට් ඔයාව කැඳවනවා ඔයාට පුළුවන් මේක රටේ කැඳවනවා ඔයා මේක කරනවද මේ ගානට මේ 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 ප්‍රමාණයට මේ බදු යටතේ ඈ ඔයා හනන් ඔයා කරන්න අපි රජය ගන්නෑ ඔයගොල්ලන්ටත් බැරනා කරන්න කවුරුත් නැත්තම් අපි විදේශ ආයෝජක කැඳනවා ඊළඟට අපි ගන්නෙ විදේශ ආයෝජක හරහා අපිට සාධාරණ ඉෂ්ට නොවනවා නම් දැන් අපිට දිනේක උත්තරයයි මොකද උත්තරේ රජයේ වැඩේට මැදිහත් වෙන්න වෙනවා මතක තියාගන්න රජය ආර්ථිකයට සම්බන්ධ වීම ගෙනාවේ අපි නෙමෙයි වාමාංශිකයෝ නෙමෙයි ලංකාවට ලෝකෙටත් වාමාංශිකයෝ නෙමෙයි ගෙනාවේ රජය ආර්ථිකයට සම්බන්ධ වෙන එක ගෙනාවේ ඔය ලිබරල්වාදීන්ම තමයි
tiba deh, muka social liberalism kela juga, sama aja liberal. Oi, kian selamat apa? Kian swaman sih kek nih, danawadi arti kian macam ni. Oi, kian sih kerami kan? Iko lo tamai me social liberalism kela raja arti kian sambandh keragati. Swaman sih kian nih, api nih. Ini ego lama sambandh keragat teka tamai, yam kali kedai ego lama apa gua ingkar gani mi? Ini, tiga sambandh ini. Ane, kau dah kudne? Ini sa arti kedai sambandh mana pramane tiiran even non, dengan api tu, oya sambandh itu. Api AI ke kota sekadar keraga musa dar, macamai? Hundai api KTV nama ni kedai gihi level lah, nama tat ne pilih bandu kata keraga. ජීවිතයට කුමන බාධක පැමිණියත් ධෛර්යය ගන්න නැගිටින්න ඉහළටම යන්න සෑම ජීවිතයක්ම රැගෙන ඉහළට ජන හද දිනු People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා හදිසිය ඔසියක කෝපන් කරලා එන්නම් ඉන්න ඕනම තැනක ඉඳන් ඔයාගේ බිස්නස් එක කන්ට්‍රෝල් කරන්න Next Gen එකේ Digital Banking Partner People's Bank Sasiri sasiri den den tegi rata dina bana vasanava jeevithayama eliya karana sangvardhana notaraiya Dhananjay kamidu mokadda prashne tikak kerila inne amaruwe tamai e jeevithaye match ekak tamai dinannama one prashne enne danga kævila paadayak issarahata wagema pasara ganna ona tanuth tiyena habai taniyama dinanna ba api jeevithaye match ekak dinanna people's leasing thora gatte e nisai ජීවිතය මැච්චික දිනන්න එන්න අපි ළඟට අපි එක කරලෙවි people's leasing විශ්වාසයේ ප්‍රමුඛයා dialog home wifi ළඟම කඩින් කැමති විදිහට ලේසියෙන් reload කරගන්න පුළුවන්නේ පහසුවෙන් reload කරන ගෙදරටම සුපිරි අධිවේගී wifi ගෙනෙන ශ්‍රී ලංකාවේ අංක 1 home broadband ජාලය dialog home broadband හැමදාම මහ පොළවේ කොට්ටුණු මගේ තාත්තට මාව ඉංජිනේරුවෙක් කරන්න තරම් වත්කමක් තිබුණේ නැහැ. ඒත් මම ඉංජිනේරුවෙක් වෙනවා දකින්න තාත්තා ආස කළා. තාත්තගේ ආසාව බොඳ වෙලා ගියේ නැත්තේ මහපොළ ශිෂ්‍යත්වයේ අපේ පිහිටට ආපු නිසායි. මේ වගේ ආස අල්ලන ගොඩනැගිලි හදන්න මම දැන් මගේ දැනුම දෙනවා. හැබැයි මහපොළ නොතිබුණා නම් මම අද කොහෙද? මහපොළ ශිෂ්‍යත්ව පිරිනැමීමට අපට ශක්තිය ලැබුණේ ඔබ වියදම් කරන පුංචි රුපියල් 40න් බව ඔබ දන්නවද? දැන් ඔබතුමා කියන විදිහට සම්මුතිය කියන කාරණාව බලයේ වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක කරන්න වෙනවයි කියන කාරණාව. හැබැයි පහුගිය දවස්වල අපි දැක්කා ඔබතුමාලගේ දේශපාලන මූලස්ථානයේ නොයෙකුත් පක්ෂවල සමාජිකයෝ ඇවිල්ලා ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරා. කාත් එක්කවත් තාම මේ ඈත් එක්ක සම්මුතියකට ගිහිල්ලා නැද්ද ඔබතුමාලා? සම්මුති පේන්න තියෙනවක් තියෙනව නැතිවක් තියෙනව. දැන් අපි ඉන්නේ ජනතාවත් එක්ක සම්මුතියනේ. ඒකනේ ප්‍රධාන දේ. දැන් මං වාට කියන්න මෙහෙම එක අපි නිකන් උපකල්පනයක් කරමු ජනාධිපතිවරණය එනවා අපිට දැන් 149ක් විතර තියෙනවා කියන්නකෝ අපිට දැන් මේක 51 කරගන්න ඕන අපි ඒකට ජනතාවත් එක්කත් වැඩපිළිවෙලකට යනවා ඒ අතර අපි මෙතෙක් ගණදිනු කරලත් නැති අපි තුම් ගණදිනු කරලත් නැහැ කතා බහ කරලත් නැහැ සමාජය මොකක් කරේ සමාජෙත් ඒගොල්ලොත් එක්ක පොඩි පොඩි පටලැවිලි තියෙනවා ඒ පාර්ශවය අපිට කිව්වොත් දැන් ඔයගොල්ලන්ට 102ක් තව ඕන ඒ දෙක අපි දෙන්න කියලා කිව්වා කියන්නේ දැන් අපි ඒ දෙක අත්තරිනවද දැන් මීට කලින් ගණදෙනු කරලා නැහැ කියලා ඒ දෙක ගන්න වැඩපිළිවෙලකට සම්මුතියකට යනවාද? ඔයා කියන්නේ ඒ දෙකෙන් කරන්න ඕන කෝ? මොකද අපි මෙහෙම පැහැදිලි කිරීමක් කරගෙන යමුකෝ දැන්. නෑ මගේ පැහැදිලි කිරීමත් එක්ක ගමු. පැහැදිලි. දැන් ඔබතුමාගේ 100. ඒ කියන්නේ පදනම මොකද්ද? ඒකයි කියන්නේ. පදනම සම්මුතිය නෙමෙයි. පදනම පොදු ජන පදනම. ඒ පොදු ජන පදනමේ අපි හිතමු දැන් වතුර වාෂ්ප වෙන්න නම් අපි බලය ගන්නවා කියන්නේ ඒ වගේ කන්නේ වතුර වාෂ්ප වෙනවා වගේ කන්නේ. හරිද? තව ඕන එක සෙන්ටිග්‍රේඩ් අංශකයයි නම් ඉහළ දාන්න ඕන. පිරිසක් එක්ක යනවනะ. ජනතාව එතකොට ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ජනතාවත් කල්පනා කරනවා ඒක හරි.
දැන් ඔබතුමා කියන්නේ මේ පොහොට්ටුවේ ඉන්න කණ්ඩායමක් එක්ක යන එක හරි. ජනතාව ඔබතුමාද ප්‍රතික්ෂේප කරන්නේ? අපි කාටකත් යන්නේ. නෑ මං කියන්නේ එහෙම නෙවෙයි 100ට 2. අපි ඩලස් ලගමු. ඔව් 100ට 2 වෙනින් අපි කතා කරමු. ඩලස් ලගමු. ඔව්. ඩලස්ලා කියනවා මේ අපි ලෑස්ති. අපි කියනවා මේම ඕගොල්ලොත් ඕගොල්ලන්ට මේ අපේ වේදිකාවල එහෙම යන්න බෑ. එහෙම කරු මිනිස්සු අපිට ගන්න. හරි? එහෙම කරන්න බෑ. ඉතින් ඕගොල්ලෝ කියන්නේ ජනතාවට. අපි පටල ගන්න ඕනේ නෑ ඕගොල්ලෝ කියන්න. රයිට් මේ වෙලාවේ වෙන කවුරුත් නෑ ජාතික ජනබල වේගය තමයි තියෙන්නේ. අපිත් එක එකට කඩ ප්‍රතිපත්තියකුත් නෑ. මම ඩලස් මට එහෙම ප්‍රතිපත්තියකුත් නෑ. මම ඩිලාන් මම එහෙම ප්‍රතිපත්තියකුත් නෑ. අපි දැන් නිදහස තමයි ඒ කතා අමතක කරමු. ආ මේ වෙලාවේ ඕගොල්ලෝ ජාතික ජනබල වේගයට ඡන්ද දෙන්න අපිට තියෙන ඡන්ද ටිකත් අපේ ඡන්ද දායකයන්ට අපි කියනවා ජාතික ජනබල වේගෙට දෙන්න. වේදිකාවට දැක්ක ගන්න නෑ හැබැයි. වේදිකාවට නක් කරගමු මේ තියෙන එකක් නැතු යනවනේ. තියෙන එකක් නැතු යනවනේ. මිනිස්සු බලනවානේ මුනුත්යක් මුන් ආ මෙහෙමයි කියලා. ඒ තත්ත්වය තමයි කියන්නේ මේක තමයි අපි ඉගෙන ගන්න ඕන දේ. හරි. දේශපාලන ඉගෙන ගන්න ඕන දේ. ඒක ඕන වෙන්නේ බලයට කිට්ටු වෙනකොටයි බලය පවත්වාගෙන යනකොටයි. ඈ බලය අහලා පහලවක නැති පරම. හරි. එහෙම ව්‍යාපාරික ශේෂ්ත්‍රේ නැත්නම් වෙන යම් ශේෂ්ත්‍රවල ඉඳයිද ඔබතුමාලට විතර දේශපාලනය කරන්න පුළුවන් පුළුවන් කාටවත් කරන්න පුළුවන් එහෙම ප්‍රශ්න නැහැ නමුත් ඉතින් අපිට තියෙනවනේ මැනීම් අපේ මැනීම් අපි සමාජගත කරනවා ඉතින් එහෙම බැලුවම ඒගොල්ලන්ගේ මැනීම් ඒගොල්ලෝ සමාජගත කරනවා හොඳයි දැන් ඔබතුමා බෑ කියලා එකක් නැහැ අපි එන්න බෑ කියලා තියෙනවා නෑ අපි ගමක උදාහරණයක් ධම්මික පෙරේරා මහත්මයා දැන් එතුමා ගැන කතා කරනකොට එතුමා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක හිටියා මේමයි මෙහෙමයි නොඑක් කතා මේ එන්නේ ඒ අයවම ආරක්ෂා කරන්න මෙහෙමයි කියලා නොඑක් කතා කියනවා ඉතින් ඔබතුමාලත් ඉතින් ඒ අයත් එක්ක හිටියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක හිටියා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක හිටියා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් එක්ක හිටියා ඒ ඔබතුමාලට ඉන්න පුළුවන් එතුමලා ඉඳලා වෙලාව ජනාධිපති වන්නේ දෙනකොට වැරදි නෑ අරමුණත් එක්කනේ ඕනම දෙයක අරමුණ කියන එකත් වැදගත් වෙනවනේ නේ අපි චන්ද්‍රිකාත් එක්ක ඒ වෙලාවේ හිටියා නෙමෙයි අපේ අපේක්ෂකේ අපි ඉල්ලා අස් කරගත් අපිට චන්ද ලක්ෂයක් විතර ඒ මොහොතේ තියෙනවා. චන්ද්‍රිකා නෝනගේ මෙයාගේ ගාමිණී දිසානායකගේ අරගලේ තිවුර වෙලා තිබ්බා. මොනා වුණත්. එතකොට චන්ද්‍රිකාට ඒ මොහොතේ චන්ද ලක්ෂෙත් වටිනවා. අන්න අර මං කිව්වා වගේ එකක්. ඒ චන්ද ලක්ෂෙත් වටිනවා. එතකොට අපේ ලක්ෂයට පුළුවන් යම් කිසි ආකාරයකට එයත් එක්ක යම් සම්මුතියකට යන්න. එයා සම්මුතියට යන්නේ අපේ දේ කරන්නත් නෙමෙයි. හරි? අපි සම්මුතියට යන කොටත් දන්නවා මේ 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 නැට්ටට බෑ බල්ලා වනන්න කියලා. හරි? නමුත් මේ මොහොතේ දේශපාලනයේ ඇතුලේ අපි යාගෙන් පොරොන්දුවක් ගන්නවා විදායක ජනාධිපති ක්‍රමේ අහෝසි. අවශ්‍ය කරනවා. එතකොට එයා පොරොන්දුව ඉෂ්ට නොකරපු මොහොතේ සිට එයා එකතු කරගන්නවනේ එයාගේ පැත්තට සමාජය පැත්තෙන් අප්‍රසාදය. ඒ අප්‍රසාදය අපි එයාට එකතු කරගන්නවා. නමුත් අපි දන්නවා එයා මේක අහෝසි කරන්නේ නැහැ කියලා. එතකොට අපේ චූටි පංගුවකින් අපි එයාගේ බලය අනාගතයේ බිඳ දැමීමට අර කියනවා. එයා හා කියන්නේම මේක කඩනවා කියන බලාපොරොත්තුව සහිතව. සහිතවමයි. හරි. අපිත් දන්නවා මෙයා මේක අහෝසි කරන්නේ නැහැ. හැබැයි එයාට කැලලක් එකතු වෙලා ඒවා එකතු වෙලා තමයි අර පොඩ පොඩ එකතු වෙලා නේ මහා එක හැදෙන්නේ. චරිත විනාශ වුණාම ඔබතුමාලට රක්ගල බලයට එන්න එයාලගේ චරිත විනාශ වුණා කියලා නෙමෙයි සමාජයකට තවදුරටත් ඒගොල්ලොත් එක්ක බෑ කියලා දැනෙනකොට දැන් මට කියන්න මෙහෙම මේ රටේ වෛද්‍යවරු හිතනවාද දැන් මේ තවදුරටත් මේ මේකේ ගිහිල්ලා පුළුවන් කියලා. ත්‍රී රෝද රතයක දුවන කෙනෙක් දැන් හිතනවාද තවදුරටත් මේක ඇතුලේ පුළුවන් කියලා. මාස්කන්නේ වගා කරලා බැරි වුණා. ඉස්සර හිටුව නමුත් මම යල් කන්නේ ගේමක් ගහගන්න මට පුළුවන්. දැන් හිතනවාද? හිතන්නේ නැහැ. ඒ කියන්නේ තවදුරටත් සමාජයක පවතින්න බෑ කියන තත්ත්වෙ මේ. දැන් කොටාව ගෙනාවනේ 69 ලක්ෂකින් අවුරුදු එකමාරක් දෙකක් යද්දි ඇයි ඒක හිමුනේ කොටාගේ නම නැති වෙලා ගියේ
hari thawa duratat eya meka karanna ba eyata ba hariyanne na me pissu kelinne kiyana padanamawamane ehema nathuwa me tani tani minissunta mada gæhuwai kiyala katandara kiwwai kiyala nathi karanna naduwai kiyala ehema nathi wenna ehema nathi wenna ehema nathi karanna ba dan andu kumara sahodarata kochchara mada ganawada ඕන තරම් උදේ දා රැ වෙනකන් ටීම් දාලා ගානවනේ දිකට හරහට ඒවා වදින්නේ හරි අසාර්ථක වෙලා එනවනම් අයව වැඩ කරනවා නැත්තම් වැඩ කරන්නේ දැන් අරගොල්ලෝ මඩ ගහන තරමට අපි කැමතිනේ කවුද සජිත් මඩ ගහනවනම් ආ රනිල් මඩ ගහනවනම් බැසිල්ලා මඩ ගහනවනම් නාමල්ලා මඩ ගහනවනම් කවුරු කවුරු හරි අපිට ওই වටේම ඉන්න කට්ටිය උදේ ඉඳන් රැ වෙනකන් පැල් බැඳගෙන ඉන්නේ ජනතාවට එපා වෙච්ච උන් ටික අපිට ගහනවනම් උදේ ඉඳන් රැ වෙනකන් ඒ මොහොතේ ඒක පරද්දන්න පුළුවන් බලවේගයක් එකතු කරගෙන පරද්දනවද කියලා දේශපාලනේ බලන්න වෙනවනේ අපි සජීවී නම් අපි සක්‍රීය නම් සමාන නව සමාජ පක්ෂ වගේ නෙමෙයි නම් ඇත්තටම දැන් ඒ වෙනාලා දියලා දෙන්නම ওই විදිහටම කරලා තිබුණාද ඔබතුමාලා ඒ වෙලාවේ දේශපාලන සටන් පාඨයක් විතරයි නේද මේමයි දේශපාලන සටන් පාඨ අපිට ඕන වඩ ගන්න බෑ දැන් ඔබ ඔබතුමාම පිළිගත්තා රණේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ වෙලාවේ ඡන්දේ වෙනත් සහය දුන්නානේ. ඒක මට තේරෙනවා. ඒ රණිල් වික්‍රමසිංහ මහත්මයා LTTE එකට රට පවර දෙන්නේ ගිවිසුමකට ගියයි කියලා දැන් ඔබතුමා කියනවා. ඒ වෙලාව. ඔයා කියන්නේ නැද්ද? ඈ? ගියයි කියලා කියන්නේ මේම එකක් වුණානේ 2000 සාම ගිවිසුමක් ගැව්වා. සාම ගිවිසුමක්. නමනේ සාමේ. ආ ඒක හරි. ඉතින් නම එපයි කියන්නේ. හරි. හරි. එතකොට ඔන්න ගිවිසුමක් ගැව්වා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඡන්ද ටික නැති කරන්න LTTE එකත් එක්ක සම්මුතියකට ගියයි කියන එක ඔබතුමා කිව්වද? ඔව් ගියා. හරි. එතකොට ඔබතුමාලා සහාය දෙන්න ඕනේ ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට නෙහනම්. LTTE එකට වඩා LTTE එකනි බලනකොට සහාය දීලා තියෙන ඔබතුමා. නෑ, එහෙම නෑ. ඒවා එහෙම නෙමෙයි. එතකොට අරක ජාත්‍යන්තරව එකතු වෙලා පිළිගහලා පිළි අරගෙන ඒ මට්ටමට ගිය එකක්. මේක හොරගේමක්. හරි? මේක හොරගේමක්. මහින්ද මහත්තයා ගැහුවේ. ඕ ඒක නිකන් අර විවාහක නෝනත් එක්ක සම්බන්ධයේ තියෙන අතර අල්ලපු අතර කොටුවක් ඒක දෙකක් ඉතින් අපි මට කියන්න ඕන කම තිබුණේ අපි දැනට මෙතෙක් ලංකාවේ ඔය කිසි දේශපාලන පක්ෂයක් එක්ක ප්‍රතිපත්තිමය එකඟතාවයක ඉඳලා නැහැ රට මූණ දීපු අර්බුදවලට තමයි අපිත් මේ මැදිහත් වීම මේ මොහොතේ කරලා තියෙන්නේ දැන් හිතන්නකො හතාගෙන ඇවිල්ලා වගේ මහින්දලත් එක්ක ඉන්න ශ්‍රී ලංකාව එකත් එක්ක ඉන්න කට්ටිය කවුද? ආ? කොමියුනිස් පක්ෂේ, සම සමාජ පක්ෂේ 18ටත් අත උස්සනවා. 19ටත් අත උස්සනවා නේද? වාසු කියනවා මං නම් මේකට කැමති නැහැ. ඒ වුණාට මම මේකට ඡන්දේ දෙනවා. හතාගෙන ඇවිල්ලා නියුම් සහෝදරු වගේ. දැන් අපි හැමදෙම නැහැනේ. අපි මේ නිශ්චිත දේශපාලන වටපිටාව ඇතුලේ නිශ්චිත කාරණයට එකඟද නැද්ද කියලා යනවා. දැන් මට TNL එකත් එක්ක එකඟතාවයකුත් නැහැ විරුද්ධතාවයකුත් නැහැ. හැබැයි ඕගොල්ලෝ මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදයට කප්පාදු කරන එකදී අර පනතට එරෙහිව මැදිහත් වීමක් කරනවා නම් ඔයයි මායි එක පෙරමුණකට යනවා. හරි. හැබැයි ඔයා ආපහු වෙනස් වෙලා වෙන පැත්තකට යනවා නම් ඔබතුමාලත් ඔබතුමා පැත්තට යනවා. ඔබතුමාලත් ඔබතුමා පැත්තට යනවා. අපි අපේ පැත්තට යනවා. එතකොට දැන් එහෙම පැත්තකට ගියා කියන්නේ එහෙම නැති දේශපාලනය යන්නේ මෙන්න මේමයි දේශපාලනේ කියලා ඉර ගහලා ඒක දින පන්ති සටන. ඕකේ ඒ දෙපැත්ත දිනනවා. පන්ති සටන හැමතිස්සෙම තීව්‍ර වෙන්නේ නැති වෙනකොට අතරමැද සමාදාන. ආ දැන් හිතන්නකො මෙතන පලස්තීනයේදී ඉස්සරහ කතාවක් යනවා. සාමාන්‍ය ඉතිහාසයේ වාමාංශික ව්‍යාපාර අරවා මේවා ලෝකේ වමේව ඔක්කොම අරගෙන දින පලස්තීනේනේ. පලස්තීන පැත්තනේ ඊශ්‍රායල පැත්ත අරගෙන නැහැනේ. හරිද? දැන් අපි ලංකාවේ දැන් හිටියොත් ඊශ්‍රායල ඉන්නවා 8000ක් විතර ශ්‍රී ලාංකිකව රැකියා කරනවා. ඒ මිනිස්සු රැකියා මැද පෙරදිග මේ මුස්ලිම් රටවල 10 ගානක් රස්සා කරනවා. හරි. ඔය යුද්ධය ඇවිල්ලා ගියාම මොකද වෙන්නේ? ගන්න කියලා ඒ මිනිසුත් මෙහෙට එනවා.
දැන් ලොකු ප්‍රශ්නයක්. අතීතය බේරගන්න තියෙනවා. ඒවා ඔය තියාගෙන අපිට දැන් කියන්න ඕන මොකක්ද? කරුණා කළා ඔය දෙගොල්ලම ඔය ඔය ඔයක පොඩ නවත්තන්න. ලෝකෙත් මේ තියෙන වෙලාවක හරි. දැන් එහෙම මැදිහත් වීම වෙනවද? වෙන්න ඕනද නැද්ද? වෙන්න ඕනනේ. අපි කිව්වට වෙන එකක් නැහැ. නමුත් අපිට මතයක් තියෙන්න බෑ ඒකට. හරි. දැන් කවුරු හරි කියන්න පුළුවන් නෑ ඔයගොල්ලෝ මේ පලස්තීන පැත්තේ මෙල්ලෙන්න ඕන. ඒ පලස්තීන භූමිය තමයි ඊශ්‍රායල අල්ලගෙන තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට ආගමික පසුකමක් තියෙනවා මෝසස් කියන අපිට දීපු ඓතිහාසික අපේ ආගමික ස්වර්ණ භූමිය මේක. මෙතන තමයි කියලා තියෙන්නේ. එහෙනම් මේක තමයි අපේ තැන. අපේ තැන තමයි පලස්තීනය කියලා මේ තියෙන්නේ. ඒක මේකට යන්න. ලෝකේ බලවත් රටවල් හැමෝම මේකට මැදිහත් වෙනවා. හරි. මැදිහත් වෙලා මේ අහිංසක ජීවිත විනාශ වෙනේවා නවත්තන්න. හොඳයි දැන් එතකොට ඒකයි මං කියන්නේ දේශපාලනේ තියන්නේ අන්න එහෙම. ඔව් දැන් අපි එහෙම නැතුව ඉතිහාසයේ කවදා හරි දවසක පලස්තීන යසරාර්පත්ල වෙනුවෙන් ඔයා දන්නවනේ ඊශ්‍රායල් තානාපති කාර්යාලය දාගන්න දුන්නද ලෝකේ රටවල් වල? ලංකාවේ දුන්නද? දුන්නද මුළු පහුගිය කාලේ 48න් පස්සේ ඊශ්‍රායල් පිළිගත්ත දඩු ධර්මයේ. දැන් අපේ ශ්‍රී ලංකාවේ අද කොච්චර ඉන්නවද ඊශ්‍රායල්? ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකිකයෝට හානි වුණා කියලා අහලා තියෙනවද? අතපය කැපුවා, පරාලයන ගැහුවා. ඈ? ආදී. මැද පෙරදිග ඇතුළු අරාබි කලාපේ රටවල් වලදී දිනපතාම අහනවනේ. ඒ වුණාට අපි අර පලස්තීන පැත්තේ තමයි ඉන්නේ නේ. මං කියන්නේ එහෙම හිතුවොත්. ආ එහෙම කියලා ඊශ්‍රායලයේ හරි. එහෙම කියන්නත් බෑ අපිට. මේවා දිනු ලෝකයක නම් මේ චන්ඩියා කවුරුත් බයයි. තාමත් ලෝකේ එහෙම නේද කියන්නේ. මල් ළඟ මිසයිල් මෙච්චරක් තියෙනවා ඈ. මල් ළඟ මොනවාද? ආවල් ඒවා මෙච්චර තියෙනවා. කාලාගත් නැති ආවුත් තියෙනවා අඩුව ඈ. ආවුත් ගන්නවා ඈ. තාමත් ඒකම නේ මේ දිනු කියන ලෝකේ. අර ගමේ බજાર එකේ චන්ඩියාගේ පාට් එකම තමයි ඇමරිකාව, ඊශ්‍රායල්, රුසියාව ඔය රටවල් නේ ඔක්කොම ගත්තම එතකොට කො මානව සංවර්ධනයක් මානව දයාවේ සංවර්ධනයක් වෙන වර්ධනයක් තියෙනවද ආයි ගත්තම අච්චර දිනුනේ මෙච්චර දිනුනේ කියනවා තාමත් අඩෝ මල් ළඟ මිසයිල මෙච්චර දිනනෝ කාලංගවත් නැති මෙච්චර බඩු දිනනෝ එන්න එපා නිකන් කෙල්ල ගන්න කෙල්ල දානව හරිද ඒකද අපි බදා ගන්න ඕන නෑ හොඳයි දැන් ඔබ ඔබතුමා සඳහන් කරා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගාවින් යන්න හේතුව තමයි සමාජ කැළලත් එක්ක එතුම එතන ඉන්න බෑ අපි චන්ද්‍රිකා ළඟින් යන්න හේතුව ඔව් සමාජ කැළල ඇති වෙනවත් එක්කම ඔබතුමාලා පැත්තකට වුණා එතුන නෑ එහෙම නෑ 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 චන්ද්‍රිකා ළඟින් යන්න අපි චන්ද්‍රිකා ළඟට කවදාක්වත් ගියෙත් නෑ මම මේ කියන්නේ ධනංජය ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ඇතුලේ පට්ට ගේම් තියෙනවා හරිද මතයක් ප්ලාන් කරලා තමයි ප්‍රශ්නේ දාන්නේ හරිද චන්ද්‍රිකා ළඟ ඉන්න ඉන්න නැතුව ඔයගොල්ලෝ ගියේ සමාජ විරෝධී එනකොට කියලා ඔයා කියනකොට හිටියේ නැහැ මහින්ද මහත්තයා ගාව හිටියෙත් නැහැ මොන මහත්තයෙක් ළඟවත් හිටියේ නැහැ එතන ඇමති ගංගත් එක ආයතද හරිද තේරෙනවද මං කියන එක ඔව් එතන ඇමති ගංගත් එක ආයතද ඇමති ගංගත්තේ LTT කතාව පරද්දන්න ගිහිල්ලා ඒ ගේම ගහගන්නනේ දැන් ඔයා ඔයා කියන්නේ අහනව නේද ඔයගොල්ලෝ ගියා වැඩක් කරේ නැහැ. ටික දවසයි හිටියේ. ආපෝ දමල ගාලා ආවා. හරි. ඔහොම කියනවනේ ඔහොම එක එක වෙලාවට අහනවනේ. සමාජයේ මුලා වෙනවනේ. හේතුව මොකද දන්නවද? දැන් චන්ද්‍රිකා නෝනා ගෙනාවනේ මොකද්ද? අර සුනාමි සාන මණ්ඩලයේ කියන එක. අපි කැබිනට් එකේනේ. ඒතර පදන මොකද්ද? අපි කැබිනට් එකේ ඉද්දි ඒක ගේනකොට කැබිනට් සාමූහිකත්වයේ කියලා එකක් තියෙනවනේ. කැබිනට් සාමූහිකත්වයේ යටතේ අපිට අධිකරණයට යන්න පුළුවන්ද? ව්‍යාපාරයක් විදියට, පක්ෂයක් විදියට යන්න බෑ. කැබිනට් එකේ ඉන්න අපිට යන්න පුළුවන්ද බෑ එහෙනම් අපි ඒ අධිකරණේ පැත්තේ ගිහිල්ලා ඒක පරද්දන්න තමයි කැබිනට් එකෙන් එළියට එන්නේ මිනිසු කියන ඔයගොල්ලෝ කැබිනට් එකේ ඉඳගෙනම මේක කරන්න තිබ්බනේ ඇයි එහෙම නොකලේ එහෙම කරන්න බෑ හරි ඉතින් ඔයගොල්ලෝ චන්ද්‍රිකා ළඟ ඉඳලා දාලාවේ මේ හරියට නිකන් අපි චන්ද්‍රිකාගේ උඩුක්කේ නිකන් සැතපෙන්න ගියා වගේ නේද? ඔව්. එතකොට දැන් මහින්ද මහත්තයා ළඟ. මහින්ද මහත්තයාගෙත් එහෙම තමයි. මොකද මහින්ද මහත්තයා තමයි අවස්ථානේ යුද්ධේ ඉවර කරන්න දෙවිච්ච අවස්ථාව ඔබතුමාලා යුද්ධේ නවත්තන්න යුද්ධේ නවත් මේ කරගෙන යන අවස්ථානේ ඔබතුමාලා ගි. අච්චර අවස්ථාව. මහින්ද මහත්තයා. මේකයි.
අපි මහින්ද රාජපක්ෂත් සන්ධානයකට ඇතුල් වෙනවා කියන එකඟතාවයකින් ඡන්ද කැම්පේන් එකක් කරෙත් නැහැ අපි කිව්වෙත් නැහැ ගිවිසුමකට ගියෙත් නැහැ චන්ද්‍රිකාත් එක්ක තමයි අපි එහෙම එකක් කළේ හරි චන්ද්‍රිකාත් එක්ක ඊට පස්සේ අපි එළියට ආවා මහින්ද අපේක්ෂකයා වෙලා එනකොට අපි සන්ධානයකවත් එහෙම එක ආවෙත් නැහැ අපි කිසිම සන්ධානයකට මහින්දත් එක්ක ගියෙත් නැහැ ඔයා කියන්නේ මොකද්ද ගහපු සන්ධානේ අපි ඇමතිකම් ගත්තද වෙන මොනාරි ගත්තද මොකක්ද සන්ධානයකට ගියාද හැබැයි ශ්‍රී ලංකාවේ අපේක්ෂකයා මහින්ද කියලා දැම්මට පස්සේ අපි දන්න මහින්ද නෙමේ දානවා කියන්නකෝ ඒ වෙලේ සුසිල් ප්‍රේමජයන්ත අපි හිතමු නිකන් එහෙම නැත්තම් ඒ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ඒ වෙලාවේ තව හිටිය SB සානායක ඒ මොහොතේ SB දැම්මත් අපි ජනතාවට කියනවා SB දිනවන්න ඡන්දේ දෙන්න කියලා. එලා කියනවා. එතකොට අපි ඡන්දේ දෙන්නේ මහින්ද රාජපක්ෂට නෙමෙයි. කාටද? රනිල්ට එරෙහිව අනිත් පිලෙන් එන ඒකට දේශපාලනයට. අනිත් පිලෙන් එන දේශපාලනය. ඒක පරම පිවිතුරු කියලා නෙමෙයි. ඒ නිශ්චිත මොහොතන පරම පිවිතුරු අපි කියලා බදා ගන්නවනේ ඔයා කියනවා වගේ. ඔය අඟවන්නේ යන්නේ එහෙමනේ. මම මේ කඩන්නේ තේකනේ නෑ නෑ ඒක නෙමෙයි ප්‍රශ්නේ නෑ ඔබතුමාලත් හැම දේශපාලන කඳුරක් එක්කම ගණදෙනු කරලා තියෙනවා ගණදෙනු කරනවා හෙටත් ගණදෙනු කරනවා මහින්ද මාත්‍යා එක්ක චන්ද්‍රිකා කුමාරතුංග මහත්තයා එක්ක මෛත්‍රීපාල එක්ක ඔයාගේ ප්‍රශ්නේ ඇතුලේ තියෙනවා කිසිම දේශපාලන කඳුරක් එක්ක ගණදෙනු නොකළ යුතුයි වගේ එකක් නෑ නොකළ යුතුයි කියන එක නෑ ගණදෙනු කරලා තියෙනවා කියලා කියන්නේ කරපු එක වැරදි වගේ ඔබ හිතන්නේ නැද රටේ ජනතාව ඉල්ලන්නේ අලුත්ම දෙයක් කියලා ඕනනේ හරිද ඔබතුමාලගෙන් අලුත් කරගන්න පුළුවන් වේද ජනතාවට ඉතින් දැන් මේ එකතු වෙලා ඉන්න වැඩේට දැන් ඡන්දය දෙන ගන්නේ බලන් ඉන්නේ ඉතින් දැන් ඉතින් ඒක තමයි රටේ ජනතාවට ඕනි ඡන්දයක් ඒක අරන් දෙන එක වක්කීම ඔබතුමාලා ගාවනේ තියෙන්නේ ඒකවත් ඔබතුමාලට අරන් දෙන්න බැරි නම් රටේ ජනතාව කොහොමද ඔබතුමාලා විශ්වාස කරන්නේ ආට ඉතින් ඔහම කියන්න පුළුවන් හරිද ඒක කරන්න අවස්ථාවක් එන්න ඕන අවස්ථා නැතුව දේශපාලනය කරන්න බෑ හරි දැන් මං කලින් කිව්වේ ඔයගෙන් මෙහෙම ප්‍රශ්න අහන්න මට අයිතියක් නැහැ ඒතකොට රනිල් වික්‍රමසිංහ අර ජර්මනිය ගිහලා වෙච්ච වැඩේ වගේ වෙනවා හරිද නේද රනිල් නෑවේ මං හිතන්නේ මහා පඬිතුමා ඈ ඒ ජර්මන් මාධ්‍යවේදියාත් එක්ක කරපු සාකච්ඡාවෙන් තමයි එයාගේ තිබුණු අපි කිව්ව යා ජෙනුවින් කියලා කියනවනේ නේද ඒක තුට්ටු දෙකටම වැටිච්ච වැඩේ මාධ්‍යවේදියෙකුට මට මාධ්‍යවේදියකින් ප්‍රශ්න අහන්න බෑ මට ඔයයි මගෙන් ප්‍රශ්න අහන්න ඕන ඒක හරි නමුත් ඔයා අහන ඒවා ඇතුලේ තියෙනවනේ නැති ඒවා දැන් මම මෙහෙම හොඳයි 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 කියන මතයක් ගන්න ඔයයි මායිට පෞද්ගලික කෝන්තර තියාගන්නවා අපි තරහයි අපි යාළුයි කියන මොනවද කියමු දේශපාලනේ කියලා කියන්නේ එහෙමම නෙමෙයි අපිට සදාකල් තරහව තියෙනවා ඒකට කියන්නේ අපි පන්ති දේශපාලනය කියන්නේ අපිට මේ 75 අවුරුදු වසරක මේ ප්‍රතිගාමි බලවේගය පළවා හරින්න ඕන හරි හැබැයි යම් මොහතක උපක්‍රමිකව පැත්තෙන් ඒ පැත්තෙන් යම් කණ්ඩායමක් ගැලවෙනවා කියන්නකෝ ඒගොල්ලොත් මෙච්චර කල් අතිස්සුවා තමයි අපිත් උපක්‍රමිකව මේක වටන්න ඒක පාවිච්චි කළ දේශපාලනේ අරවත් තියෙනවා අන්තර්ගත දැන් මෙච්චර කාලයක් දේශපාලනේ දේශපාලඥ පක්ෂ ඔය කතාව කිව්වේ නැහනේ අපි ඩීල් එකක් තියෙනවා අපි ඩීල් දානවා හැබැයි අපි මේ සම්මුතියේ තියෙන ජනතාවත් එක්ක අනිත් ඔක්කොම දාන්නේ අපි ඩීල් දාන්නේ බලයට එන්න ඔබතුමාලා දැන් පැහැදිලිව ඒක කියනවනේ දැන් ඔහොම කියද්දි බලයට එන්න හරිද ඕනම කෙනෙක් ඒ සම්මුතියට යනවා නෑ ඕනම කෙනෙක් එක්ක ගිහිල්ලා කරන්න බෑ ඕනම කෙනෙක් එක්ක කියන වචනේ නෙමෙයි හරි සමාජයටත් ඒ මොහොතේ තේරෙනවා මේ මොහොතේ මේක කරාට කමක් නැහැ. ඇයි මේ පෙරලිය කරගන්න නම් මේ එක සමාජයත් ඕකේ. ඒකයි මම මේ කියන්නේ මේ සමාජයට හොරෙන් කරන කතාවක් නෙමෙයි. දැන් ඉතින් අපි පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බා. ඔව් දැන් පොඩ පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බා. දැන් අපිට 100යි. දැන් 100යි කියන්නේ? තව 13ක් එපැයි. තව 13ක් එපැයි. දැන් ජනතාවට තේරෙනවා තව 13ක් අරන් මේගොල්ලෝ කොහමද ආණ්ඩුව හදන්න ඕන ඈ අපිටම ඔබතුමාට යන්න වෙනවා ඈ ඔබතුමාට යන්න වෙනවා අපි යනවා නෙමෙයි අපි ඒගොල්ලෝ දෙක එකතාවයකට එනවා හරි
ඔයා කියන්නේ ඒ මොහොතේ සමාජයක ප්‍රතික්ෂේප කරනවද? නෑ වැඩේ තියෙන එක නෙවෙයි. වැඩේ තියෙන එක තමයි. නෑ වැඩේ තියෙන එක නෙවෙයි. වැඩේ තියෙන එක තමයි. ඔබතුමාලා දැන් පැහැදිලිව ප්‍රසිද්ධියේ කියනවා බලේ වෙනුවෙන් 100ට 1ක් හොයාගන්න එහෙම නැත්නම් 113 හොයාගන්න අපි සම්මුතියකට යනවා. හැබැයි ඒ වගේම ඔබතුමා කියනවා අපි මේ සම්මුතිය කඩනවා. ඉතින් එහෙම වුණාම කවුරුවක්වත් ඔබතුමාලා එක්ක එකතු වෙන්නේ නැහැ. කඩන්නේ. ඉතින් එකතු වෙයිද? එකතු වෙන අයත් දන්නවා ඒක. දන්නවා. ඔය ඒගොල්ලන්ගේ වුණාවේ ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒගොල්ලොත් කඩනවා කියලා තමයි ඒගොල්ලොත් දන්නවා. මේ දේශපාලනය කරන්නේ බබාලා නෙමෙයි. බබාලා නෙමෙයි. දේශපාලන බබාලා ඉන්නවා නම් ඉතින් ඒක වෙන දෙයක්. දේශපාලන බබාලා වෙලා තියෙන්නේ මෙච්චර කල් ජනතාවනේ. ජනතාව දැන් අපි දේශපාලනික උස්සන්න ඕන. බොරු නෙමෙයි. ඇත්ත කියන්න ඕන. අපිට 101යි නම් තියෙන්නේ ඉතුරු 13 අපි ඕක ඇතුලේ හොයාගන්න ඕනනේ. එහෙම නැත්නම් අර මෙතෙක් 101ක් දීපු ඡන්දදායකයාගේ අපේක්ෂා බිඳ වැටෙනවා. හැබැයි ඒක කරන්න ඕන ජනසම්මතවාදී විදියට ජනතාවත් එක්ක අවබෝධයෙන් දැන් ඔයාලට මතක ඇති අපි පරිවාස වැඩපිළිවෙලකට ගියා. චන්ද්‍රිකාත් එක්ක පරිවාස වැඩපිළිවෙලෙන් විශාල ඇමතිකම් ප්‍රමාණයක් අපි ගෙනාව 20ට දාගෙන මේ භාණ්ඩවල මිල වැඩි කරන්න බෑ කියලා භාණ්ඩ ලැයිස්තුවක් නම් කරා. ඔහොම වැඩ කරානේ. කරලා ඉවරලා අපි ඡන්ද ටික මට මතක 10ද 2000යි. ඔව් 10. අපි මන්ත්‍රීකම් 10යි. අපේ මන්ත්‍රීකම් 10යි චන්ද්‍රිකාගේ බලය පවත්වා ගැනීම සඳහා අපි දුන්නා. ඒ සමාජය පිළිගත්තනේ. ඒ පිළිගත් එක තහවුරු කරන්න තියෙන මොකද්ද? ඒත් එක්කම අවුරුද්දකින් පස්සේ දීපු ඡන්දෙදී අපිට මතක් කරොත් 2000 ඡන්දයක් තිබ්බා 2001 ත් පාර්ලිමේන්තුවක් නැති. අර 16 අපේ 16 වුණානේ. ඇයි ඒ? සමාජයට විවෘත වේක කරා සමාජයට ප්‍රතිලාභත් එක්ක ඒක කරා. අපි ගත්තේ ඕන මං ගිහින් ඇමතිකම් ගත්තා නම්. අපි ඇමතිකම් පහක් ඉල්ලුවා නම් ඡන්ද 10 දෙන්නම් අපිට ඇමතිකම් පහක් දෙන්න. එහෙම නෙමෙයි කරේ. ඉතින් ඒක සම්මුතියක් නේ. ඒකයි මං කියන්නේ සම්මුති වලට යන්න වෙනවා ජනතාවට ප්‍රතිලාභත් එක්ක. නෑ. හා මේක අත්තරින්නත් බෑ. එයත් අවුරුද්ද කාලේ ගත කරගන්න ඕන වට අපේ එකට එකඟ වුණා. අවුරුද්ද විරචකම විසරුවා. ඉතින් එයත් ඒක ආගමනකට පාවිච්චි කරා. නමුත් එයා පෙරදුනා. රණිල් ආවා. අපිට 10ක් තිබ්බ එක අපි 16ක් කරගත්තා. හොඳයි අපි කෙටි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා නැවතත් මේ පිළිබඳව කතා කරමු. මම බැංකුවට ගිහින් යනවා. හා දැන් full freedom එකේ සිංහාලා බැංකින් කරන්න ඔබේ ලයිෆ් එකට හරියටම සෙට් වෙන next gen එකේ digital banking partner people's bank. පෞලි තුන් දිනක මාසෙ ඩේට වලට 1790 නම් එක්කෙනෙක්ට 596 හතර දිනක්ට 447 විතන ගන්න වැඩි නම් ඉවන ගන්න අඩුයි. බවුලේ ඩේටා සූත්‍රය SLT මොබිල් ෆයිබර් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ධනංජේකම ඉදු මොකද්ද ප්‍රශ්නේ? එකක් කෙරිලා ඉන්නේ. අමාරුයි තමයි. ඒ ජීවිතයම දිනන්න බෑ. අපි ජීවිතේ මැච් එක දිනන්න people's leasing තෝරාගත්තේ ඒ නිසයි. ජීවිතේ මැච් එක දිනන්න එන්න අපි ළඟට. අපි එක කරලෙවි people's leasing විශ්වාසී ප්‍රමුඛයා. සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි විලඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහි කරන ලොතරැයිය සසිරි අංක 3ක් ගලපා ලේසියෙන්ම දිනන්න සසිරි රට දිනවන වාසනාව ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැයිය Unlimited blast activate karanna Kemathiwa social apps samaga wedi pura 2GB load karapu Haluthwa unlimited blast podda Satiyata rupiyal 299 ak vitarai Activate kirima reload ho my dialogue app wage Vasitha ekathama unlimited mobile plan laba dena Sri Lankawe ankeke chalaya ඔබට උරුම ජයක් ජයෝදා මෙවර ජයෝදා ජයමල්ල රුපියල් කෝටි 4 ඉක්මවයි අදම ඔබේ ටිකට්පත් මිලදී ගන්න ජීවිත යම එළිය කරන සංවර්ධන ලොතරැයිය මොදේ අපි අද කතා කරමින් සිටින්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී හෙට දවස පිළිබඳව ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික කේඩි ලාල්කාන්ත මහත්මයා සමග අපි රටේ දේශපාලන ඉතිහාසයේ මේ සියලු දේවල් පිළිබඳව කතා කරා නමුත් ප්‍රජාතන්ත්‍රවාදී කියන කාරණාව ගත්තට පස්සේ අපි දැක්ක පහුගිය සතියේ වැඩි වශයෙන් කතා කරන්න ගත්තේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුල ගැටයක් ගහයි ජනාධිපතිවරණයේ තියන්නේ නැතිවේ මේ ආදී කාරණා. ඔබතුමත් ඉස්සල්ලා සඳහන් කරා මේ කාරණාව දෙයක් කියන්නේ නැහැ කියලා නෙමෙයි මං කියන්නේ. ඒගොල්ලන්ට දිනන්න පුළුවන් නම් ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. ඒ කියන්නේ හිටවු දේ වුණා ඡන්දේ තියෙනවා. හිට ඒතකොට සල්ලිත් තියෙනවා ඔක්කොම තියෙනවා. ආ ජනාධිපතිවරණය පුළුවන් නම් මෙහෙට අරගෙන හරි තියෙනවා පාර්ලිමේන්තු ඡන්දේ හෙට විසුරුලා හරි තියෙනවා
එතකොට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ ඡන්ද නොතියන ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට දිනන්න බෑ කියන පදනම ඉන්නේ වෙන ප්‍රශ්නයක් ඉඳන් නෙමෙයිනේ නැත්තම් තියෙනවනේ එතකොට දැන් අපි මුණ දෙන ප්‍රශ්නේ එහෙනම් ඒගොල්ලන්ට දිනන්න ඇරලා ප්‍රජාතන්ත්‍රවාදී ගන්නවද ඒ කියන්නේ ඡන්දේ එහෙනම් අපි ඉතින් අකුලන්න ඕන වැඩි අකුල්ලා ඉඩ දෙන්න ඕන ජනතාව ඒකට ලෑස්තිත් නැහැ අපි ඒකට ලෑස්තිත් නැහැ එහෙනම් දැන් කොහොමද මේක මාරු කරගන්නේ? ඒගොල්ලන්ට තියෙන එකම දෙයයි දැන් තියෙන්නේ. ලබන අවුරුද්දේ ජනාධිපතිවරණේ මේ ව්‍යවස්ථාව නම් තියෙන්නේ තියන්නව වෙනවා. කෙනෙක් තර්ක කරොත් පළාත් පාලන ඡන්දෙත් එහෙනම් ඉතින් තියන්නේ නෙමෙයි. ව්‍යවස්ථාවෙමනේ තියෙන්නේ. ඔය ඔබතුමා කියපු එකේම. එකමනේ තියෙන්නේ කියලා. එතන වෙනසක් තියෙනවා. පළාත් පාලන ඡන්දය යම් විදියකින් නොපැවතුණු නිලධාරී පාලනයක් යටතේ ඒක යන්න පුළුවන්. දැන් ඔය යන්නේ. ඔව්. පළාත් සභා විධායක බලය කියන එක. විධායක බලය කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයනේ. ඒක ගැට ගහලා තියෙන්නේ ජනාධිපතිත් එක්ක. හරි. එතකොට ඡන්දේ ජනාධිපති වරණය නොතියා යන්න බෑ. හරි. ඒක කල් දානවා කියලා එකක් කරන්න බෑ. ඒ தத்துவය ඇතුලේ මොකද එතනින් එහාට නැහැ දැන් පළාත් පාලන ආයතන නම් එතනින් එහාට එකක් තියෙනවා පළාත් සභා නම් එතනින් එහාට විකල්පයක් තියෙනවා ජනාධිපතිගේ කාලය වුණාම විකල්පයක් එතනින් එහාට විධායක ගෙනියන්න සිස්ටම් එකක් නැහැ එතකොට තියන්නම වෙනවා කැමති උනත් අකමැති උනත් එහෙම නොතියා තියන්න පුළුවන් විදියක් තියෙනවා නම් එහෙනම් මේක ව්‍යවස්ථාවෙන් හරි අයින් කරගෙන යමු වගේ කතාවක් එන්නෙම එන්නෙමස්ථා වෙනස් නොකර තියෙන විවස්ථාව ඇතුළෙම ජනාධිපතිවරණය නොතියා යන්න බැරි නිසා දැන් ඔබ ඔබ හිතන්න මෙහෙම දෙයක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා ඔක්කොම ගන්න ඕනේ මේක එනවා ජනාධිපතිවරණය තියන්න ඔන්න මෙන්න තියලා අපි හිතමුකෝ ජනාධිපතිවරණය ජනාධිපති මැතිවරණය අපි කියනවා හෙට තමයි ගැසට් කරන්න ඕනේ ජනාධිපති මැතිවරණය සඳහා හෙට අනිද්දා දිහාට ඊට කලින් දින 10කට විතර කලින් යෝජනාව ගේනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියලා වරලා යෝජනාව. ගෙනල්ලා මේක සමාජගත කරනවා. ඒත් එක මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? ඔව් මෙහෙමයි. ඔය කියන තත්ත්වය එනකොට අපි හිතන්න හොඳ සමාජෙ මීට වඩා ව්‍යසනකාරී තත්ත්වයකට ගිහිල්ලා කියලා. දැන් අපි සමාජයව ගණන් හදන්නේ මේ සමාජයේ මේ විදියටම තියෙනවා මේ පැත්ත විතරක් මෙහෙම යනවා. එහෙම සමාජ නැහැ. මේගොල්ලෝ මේක කල් දාගෙන ඒ විදිහට යන්න කියලා එනකොටම මේ සමාජය මෙහෙම දෙන්නේ නැහැ. ඒ සමාජයේත් ඒකට සරිලන ක්‍රියාකාරීත්වයක් මතුවලා එනවා. හරි දැන් ඔබතුමාලා කියමුකෝ 88 89 වගේ කැරල්ලක් කියමුකෝ ඡන්දේ දියව් කියලා වර වෙලා. ඉතින් ඒකම ඇතින්. කැරල්ලක් දැන් අපි කියමුකෝ ඒක තමයි. අපි කියමුකෝ 88 89 වගේ බීසන යුගයක් ඇති වෙනවා. ජනාධිපතිවරණය දියව්. ඒගොල්ලෝ පටන් ගන්නවා මිනිසු මරන්න. නෑ නෑ මම කණ්ඩායම ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම. මේ ආණ්ඩ විපක්ෂ ලංකාවේ බීෂණ ගෙනල්ලම නෑ. අපි නොවුනත් අපි නැතුවුනත් විපක්ෂ බීෂණ ගෙනල්ල නෑ. ඒකද දැන් ඔය අරගෙන ඉන්නේ ඒක. ගෝල්ටේ අරගෙන ඉන්නේ. මේ ජේපි එක නැති කාලෙවත් හරිද විපක්ෂ බීෂණ ගෙනල්ල නෑ. බීෂණ ගෙනල්ල තියෙන්නේ ආණ්ඩු පක්ෂම තමයි. බලය තියන අය තමයි. රාජ්‍ය තස්තවාදයට ඉස්සෙල්ලා බහිනවා. ඊට පස්සේ රාජ්‍ය නෝන තස්තවාදයටත් බහිනවා. ඒ රජයේ හමුදාම රජයේ පොලිසියම නිලනෝන හමුදා විවිධ කණ්ඩායම් හරි දැන් ඔය ඔබතුමා කියන කොයි විදිහකින් හරි එකක් ඇති වුණා කියමුකෝ ඒගොල්ලෝනේ එහෙම ගේනවා නම් ගේන්න ඕන ඒගොල්ලන්ට ගේන්න ඒක ලේසි නැත්තේ දැන් හරි ඒගොල්ලන්ගේ පැත්තේ ජනසම්මතවාදී ජනතා පදනමක් නැහැ මේ වෙනකොට පුළුවන් නම් මෙලහට ගෙනල්ලා ඒ ජනතා ඒගොල්ලන්ටත් දැන් හිතන්නකෝ ඒගොල්ලන්ට වරදින්නත් එක වරද්දක් ඇති මොකද ජනතාව ඉන්නේ වෙන තැනක හරි ඒගොල්ලන්ගෙන් ඒ වරද්ද આવොත් ජනතාව නැගිටින්න පුළුවන් ඒ නිසා ඒගොල්ලොත් ඒ වරද්ද කරගන්න නැති වෙන්න මේ යන්න බලන්නේ හරි ඒකනේ ජනමත විචාරණ කතාවක් එන්නේ ජනමත විචාරණ කතාව එන්නෙම ඒ වෙන මාර්ග තියනවා නම් ඕව නැනේ හරි හමුදාවේ පහලත් ගැලවිලා විශ්‍රාමික හමුදාවත් ගැලවිලා පොලිසිය පහලත් ගැලවිලා රාජ්‍ය සේවයේ පහලත් ගැලවෙ උඩ නිලධාරී අතලොස්සක් එක්ක මේ ව්‍යවස්ථානුකූල බලය පාවිච්චි කරගෙන තමයි මේ යන්නේ
හරි ඒ නිසා තමයි දදා ඇද ඇද හිමින් හිමින් බකල් ගහා යන්නේ නැතුව මේ ජනතාවට තියෙන ආදරයකට ප්‍රජාතන්ත්‍රවාදී මොකට හරිම නෙමෙයි රට තියෙන தත්ත්වය අනුව ඒගොල්ලෝ වරද්දගත්තොත් එකකින් ඒක ජනතා නැගිටීමක් එතකොට ඒක භීෂණය කියන්න එපා ඒක තස්වාදී කියන්න එපා මේගොල්ලොම තමයි ගෙනාව ජීන්නේ ඒ ජනතා නැගිටීම අවශ්‍යයන් නැතුව යන්න ඒගොල්ලොත් හිතනවා හරි ඒකනේ විවස්ථානුකූල ඒගොල්ලෝ තාම බලන්නේ විවස්ථානුකූල කුමන්ත්‍රණ හරහා යන්න එහෙම කුමන්ත්‍රණ තියෙනවද මේක ඇතුලේ ඉතින් ජනන්දය ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකකුත් අරගෙන ආ තුනෙන් දෙකන පුළුවන් ජනමත විචාරණයක් තියෙන කතා කියන්නේ මොනවාද ඒ ව්‍යවස්ථානුකූල ඒවා තමයි ඉතින් තුනෙන් දෙකක් දෙයිද විපක්ෂයේ දෙයිද දෙනවා ඔබතුමාලා දෙනවද අපි දෙනවා මොකේටද දෙන්නේ ඈ මොකේටද දෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරා මේ දැන් ආවොත් යෝජනා දෙයකට සහය දැක්වුවේ නැතොත් ආණ්ඩුව ඒ යෝජනාවට බෑ කියලා ඒකට ජනමතයේ ඒකට අපිට දැන් ගන්න පුළුවන් දැන් විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගේනවා නම් අපි කියන ඒත් එක්කම පාර්ලිමේන්තුවත් විසිරිය යුතුයි අපි කිව්වා කියලා ගන්න නැහැ කියලා හිතන්නකො අපි තුන් දෙනයි කියලා අපි තුන් මුළු සමාජයම මේක හෙලිදරව් කරාම සමාජයට මොකද්ද මේ කරන්න යන්නේ කියලා ආයි වටයක් වෙට්ටු දාලා රනිල් වික්‍රමසිංහ අගමැති කරලා පාර්ලිමේන්තුවේ මේ ගේන්නයි යන්නේ කියලා මේක කුමන්ත්‍රණයක් විදියට තමයි මේ මොහොතේ එන්නේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පැත්තට මේකේ වාසියක් තියෙනවා ඒක කුමන්ත්‍රණය නොවන්න නම් ප්‍රජාතන්ත්‍රවාදී ජය ගන්න නම් පාර්ලිමේන්තුවත් මේ වෙලාවේ විසිරුවන්න ඕන කියන එක අපි කියනවා ඉතින් අපි කියනවට පිළිගන්නේ නැහැ කියලා ඉතින් අපි එතකොට උරු සමිති ව්‍යාපාර කොයි ව්‍යාපාර කම්කරු ව්‍යාපාර ශිෂ්‍ය ව්‍යාපාර පොදු ජන ඒවලන්ට පරිස්සම් වෙන්න වෙනවා ගුර දුරා නැගෙන එකක් තියෙන්නේ අභ්‍යන්තරේ හොඳයි දැන් ඔබතුමාලගේ තුනයි පාර්ලිමේන්තුවේ ඉන්නේ තුන් දෙනයි ඔය තුන් දෙනා හිටියත් එකයි නැත්ත් එකයිනේ මේ බහුතරය ගන්න මං ගුලෙන් දෙක් ගන්න. ඔව්. ඉතින් ඔබතුමාලගේ යෝජනාව ඕන්නේ නැහැ. අනිත් අය කැමති වුණොත්. ඉතින් අපි එළියෙන් එළියෙන් ගේනවනේ ප්‍රශ්නේ. ඔව් ඔබ හිතනවාද ඔබ එහෙම තත්ත්වයක් තුල ගේන්න පුළුවන්. ඒකයි මම මේ කියන්නේ. ඒගොල්ලන්ටත් එක දෙයක් ඇති ජනතාව අපව කෙලින් කරලා ගන්න. ගන්නවා නම් පරිස්සමින් අපිට කියන්නේ පරිස්සමින්. ඔබ හිතන්නේ මේලා රනිල් වික්‍රමසිංහත් එක්ක ජනතාව ඇත්තෙම නැද්ද? ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඔයගොල්ලන්ට අපිට කියන්න තියෙන්නේ ඔයගොල්ලොත් පරිස්සමින් චෙස් ගේම සෙල්ලම් කරන්න. පරිස්සමින් කරන බව අපිට පේනවා. නැත්තම් මීට වඩා දේවල් මේ වෙනකොට කරලා. දේශපාලන පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ඔයගොල්ලෝ කරලා පනත් සම්මත කරලා අපිට ඔයගොල්ලන්ට උපදේශක් විදියට දෙන්න තියෙන්නේ ඔයගොල්ලොත් මේක පරිස්සමින් අදින්න පොඩ්ඩේම වුණත් අර මැයි නා වෙනද වගේ දේවල් ජනතා නැගිටීම් ඇතිවිය හැකි ඒක මැයි නවයට වඩා දරුණු වෙන්නත් පුළුවන් ඒක තමයි තත්ත්වේ ඒක ඒගොල්ලෝ දන්නවා නොදන්නවා නෙමෙයි එක තැනකින් මිස් වුණොත් වැඩේ වෙනස් වෙනවා කියලා දන්නවා ඉතින් අත්දැකීම් තියෙනවනේ පෙර අත්දැකීම් තියෙනවා ඔව් කාපුවක් තියෙනවනේ ඒගොල්ලෝ මේකනේ ඒගොල්ලෝ කාපුවක් තියෙනවා අපි කාපුවක් තියෙනවා ඉතිහාසෙ මේ රටේ ජනතාව කාපුවක් තියෙනවා පරිප්පු ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ තියෙන පරිප්පුත් තියෙන පොඩයි ඒ නිසාද ඔබතුමාලා මෙච්චර කාලයක් පාට බැස්සේ නැත්තේ අපි පාරට බහිනව දැනු පාරට බහින එකේ ප්‍රමාණයක් තියෙනවා ඔව් හැබැයි මෙහෙම ඉදින් මැතිවරණයක් ඉල්ලලා නැත්නම් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් අර පහුගිය වැඩියෙන් පහුගිය කාර්යයක් ගෙවෙන්නේ නැහැ දැන් වැඩියෙන්ද වෙලා තියෙන අඩුවෙන්ද මේ මොහොතේ මේ මොහොතේ අර මොහොතට වඩා අපි තුමු ගෝල් පේස් අරගලේ අඩුයි වැඩියෙන් තියෙනවා දැන් මම කියන්නේ ඉන්නකෝ මං කියන්නේ ඒක එහෙම තමයි දේශපාලන ඒක මොකද දන්නු යමක් පීක් එකට ඇවිල්ලා හරි ඒක යම් ආකාරයකින් පසුබැස ඔබතුමාලා බයයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඔබතුමාලා බයයි පාරට බහැලා 88 89 ඕන විජේ වීර මහත්මයාට වෙච්ච දේ ඔබතුමාලාට වෙයි කියලා ඔයාගේ ලනුව මං කන්නේ නේ දැන් බයයි කියපු එක එහෙනම් විරාමයකට ගිහිල්ලා එමුද අමන්නේ හොඳයි අපි එහෙනම් ගෙට විරාමයකට ගිහිල්ලා එමු හදිසි එල්සී එකක් ඕපන් කරලා එන්නම් ඉන්න ඕනම තැනක ඉඳන් ඔයාගේ බිස්නස් එක කන්ට්‍රෝල් කරන්න. Next Gen එකේ Digital Banking Partner People's Bank.
Facebook, WhatsApp, YouTube app තුනටම රුපියල් 444කට ඇති වෙනකම් ඩේටා. SLT Mobitel Triple Buddy. SLT Mobitel එකම එක සමදියාව. සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි. විලඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහිකරන ලොතරැයිය සසිරි. අංක 3ක් කලපා ලේසියෙන්ම දිනන්න. සසිරි රට දිනවන වාසනාව. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය. ධනංජය කමිදු මොකක්ද ප්‍රශ්නේ? ටිකක් කෙරිලා ඉන්නේ. අමාරුයි තමයි. ඒත් ජීවිතේ මැච් එක තමයි දිනන්නම ඕනේ. ප්‍රශ්නේ එන්නේ දඟ කැවිලා. පාදයක් ඉස්සරහට වගේම පස්සට ගන්න ඕන තැනුත් තියෙනවා. හැබැයි තනියම දිනන්න බෑ. අපි ජීවිතේ මැච් එක දිනන්න People's Leasing තෝරගන්න. ශාසී ප්‍රමුඛයා. කැමතිව social app සමග වැඩිපුර 2GB load කරපු අලුත්ම unlimited data පොඩ්ඩා සතියකට රුපියල් 299ක් විතරයි. activate කිරීම reload හෝ my dialogue app මගින් වාසිදායකතම unlimited mobile plan ලබා දෙන ශ්‍රී ලංකාවේ අංකේකේ ජාලය. ඔකරණ සංවර්ධන ලොතරැය. හොඳයි, අපි අද කතා කරමින් සිටින්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ හෙට දවස කාල වේලාව තිබ්ම යනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කාල වේලා ඉක්මන නිසා මම බොහොම කෙටියෙන් ඔබතුමායෙන් අහන රටේ ජනතාවට ජාතික ජන බලවේගය ගැන විශ්වාසයක් තියෙදි කියන කාරණාව මට දැනගන්න, ඒ කියන්නේ රටේ ජනතාවට දැනගන්න එපා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට එනකන් මිනිස්සු හිතුවේ කොහොමද ඔබතුමා හිතන විදිහට? ඔයම කියන්නේ මිනිස්සු හිතුවා අපේ අසහාය නායකයා බලයට එන්නේ 69 ලක්ෂයක් ඡන්දේ දුන්නා රටේ ලොකු වෙනසක් වෙයි කියලා. අවසානට මොකද වුනේ? ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගත්ත විධායක ජනාධිපතිවරයාට සිද්ධ වුණා වසර දෙකක් වගේ කෙටි කාලයක් තුළ ජනතාව විසින්ම ගෙදර යන්න. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට. පස්සේ දේශපාලඥයෝ වේදිකාවේ කියපු කතාව මොකක්ද දන්නවද? ඒ කියලා පේන්නේ. ආපු නිසා තමයි අධ්‍යක්ෂයෙක් කියලා පේන්නේ. පෙවුනේ. දැන් ඔබතුමාලටත් එහෙමද වෙන්නේ? ඔබතුමාලට බලයට එන්න එන්න කියලා කෑ ගහන රටේ ජනතාව අසන්න ඡන්ද දෙනවා ගෝඨාභයට වෙච්ච එකේ අනිත් එක වෙයිද ජාතික ජන බලවේගයට? දීලා බලන්න. දීලවල ආයත් අර වගේද කරන්න කියන ඔබතුමා? අවුරුදු දෙකක් යනකම් රටේ ජනතාව දුක් විඳින්න අවසාන රට අහපව් බංකොලොත් කියලා ඔබතුමාලා ගෙදර යනවා රටේ ජනතාව මේ විදිහටම දුවන්න ඕනේ. නෑ මං කියන්නේ දීලා බලන්න වෙනවා. දීලා බල බල අවුරුදු 75ක් මේ ආවනේ රටේ ජනතාවට. අර ඔබතුමා වැඩසටහන ආරම්භෙදිම කිව්වනේ ගෝඨාභය රාජපක්ෂගේ පැටිකිරිය බැලුවද? අපි කිව්වා මතක ඇති දන්නේ මම කියලා දිනවා රාජපක්ෂ පවුලේ දුර්වලම කෙනාව තමයි ඔය ගේන්නේ ඕන්නම් දීලා බලලා කෙලවගෙනම බලන්න කියලා. කෙලවගෙනම බැලුවා. අපි සම්බන්ධයෙන් ඔය ප්‍රශ්නේ දිගට අහනවා නම් අපිටත් ඉතිහාසයක් තියෙනවනේ. අනුර සහෝදරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට අවුරුදු 20ක විතර ඉතිහාසයක් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වය ඔක්කොම ඒවත් බලනවනේ. දැන් මං ඇමතිකමක් කරලා තියෙනවා. අනුර සහෝදරයා ඇමතිකමක් කරලා තියෙනවා. අපි එක එක අපේ මැදිහත් වීම තියෙනවනේ. ඒවත් මනිනවා ජනතාව නිකම්ම නිකන් ඔහෙ දෙන්නේ නැහැ. හරි. ඉතින් ඒ නිසා අර වෙලාවේ මහින්දගේ මල්ලි ආරක්ෂක ලේකම් යුද්ධේ දිනුවා යා මේකේ පොර වත් එක්කනේ එන්නේ. හරි. ඉතින් ඒවා වැරදුනා වගේම ජනතාව මේක ඉතින් මං කියන්නේ බලන්න. අර ඔයා කියනා වගේ නිකන් ඔයේ දේ නෑ. ඔබතුමාම දේශපාලන වේදිකාවේ කියනවනේ ඕන තරම්. මේක බලන්න කාලයක් අත්දහා බලන්න කාලයක් නෙවෙයි කියලා. දැන් ඔබතුමා කියනවා බලන්න කියලා. ඒ සාධාරණද? මෙහෙමයි. ඔයා අහනේවත් හරි පරස්පරයි. හරිද? පරස්පරයි කියන්නේ මිනිස්සුන්ට වෙනසකුත් ඕන. තත්ත්වෙකුත් ඇති වෙලා තියෙනවා. අපි ඒකට නායකත්වෙකුත් දීලා තියෙනවා. මිනිස්සු මේ නිකම්ම අපිව මෙතෙන් ගෙනල්ල කියලා හිතනවද? ගෝඨාභය ගෙනා වගේ. අපිව නිකම්ම ගෙනල්ල නැහැ. අපිව තරම් බලලා නැහැ, වෙනම් පරීක්ෂා කරලා නැහැ වෙන කාවවත්. අපිව ඇති තරම් පරීක්ෂා කරලා තියෙනවා. අපි සම්බන්ධයෙන් ඇති තරම් කාලය අරගෙන තියෙනවා. තවත් පරීක්ෂා කරන්න ඕනේ කියලා ඔබතුමා හිතන්නේ රටේ ජනතාව? ඕනනම් ඒත් පරීක්ෂා කරන්න. ඒ පරීක්ෂා කරලා වෙන කාට හරි දෙනවා නම් මොකක්වත් ආයි පරීක්ෂා කරන්නවත් දෙයක් මේ රටේ ඉතුරු වෙන්නේ නැහැ. තවත් පරීක්ෂා කරන්න ඕනනම් අපිව පරීක්ෂා කරලා තියෙනවා. අවුරුදු කීයක් කරාද? කොච්චර පරීක්ෂා කරලා තියෙනවද? අපිව තරම් පරීක්ෂා කරලා නැහැ නේ වෙන කාවත්. ඉතින් ඒ පරීක්ෂා කිරීම වල සහතිකය මත ප්‍රතිඵලය මත තමයි ජනතාව දැන් මේ තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඔයා කියන්නේ එක ඡන්දයක් කල් දාලා බැලුවා කල් අරගෙන
ඊළඟ ඡන්දේනකොටත් ජනතාව තාමත් ඉන්නවනේ. හරි. හැමදාමත් අහන්න පුළුවන් තර්කයක් ඉතින්. ඔයගොල්ලෝ ආවට පස්සෙත් මෙහෙම වුණොත් දැන් හැමදාමත් ඕක ආතේ. ඕනම ව්‍යාපාරිකෙන් ආතේ. සදාකාලික ආතේ. අර ඒකට උත්තරයක් තමයි ඉතින් මන් දුන්නේ අරනේ. එහෙනම් ඉතින් දීලාම තමයි බලන්න වෙන්නේ කියලා. හොඳයි. අපිට කියන්නත් තියෙන්නේ රටේ ජනතාව හැමදාම කියන්නේ අවුරුදු 75 ඉසේ පරීක්ෂා කරා බැලුවා බැලුවා විසඳුමක් නැහැ කියන කාරණාව. දැන් ඔබතුමා කියන විදිහටම නැවතත් පරීක්ෂා කරලා බලන්න ගිහිල්ලවර වෙලා වෙන කාට හරි දුන්නොත් එහෙම මේ රටේ කිසි දෙයක් නැති වෙයි. කල් පරීක්ෂා කරලා තියෙනවා. තවත් පරීක්ෂා කරන්න දෙයක් නැත. නැත. ඒ කියන්නේ බලය දෙන්න කියලා කියන්නේ. දෙන්න කියලා කියන්නේ. හරි. හොඳයි. රටේ ජනතාව අතේ තමයි තීන්ද තීරණ තියෙන්නේ. එහෙමනම් සුපුරුදු පරිදි අපි ලබන සතියෙත් ජනහඬෙන් හමු වෙමේ බලාපොරොත්තු ඇතුව සමු ගන්නවා. නමෝ තස්ස භගවතෝ